අද දවසේ සිරස FM පන්සල් මළුවේදී අපි අපේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. උන්වහන්සේ පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. අවසරයි අපේ ස්වාමීන් වහන්ස අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තවදුරටත් පවතින රට ශ්‍රී ලංකාව කියලා. ඉතින් උන්වහන්සේගේ දහම පවතින මේ රට තුල උන්වහන්සේගේ දහම් සරණ ගොස් මේ රට පාලනය කරන පාලකින් සිටින රට තුල විවිධ දේවල් සිදුවන විට ධර්මයට පටහැනි දේ සිදුවන විට කුමක් වේද ස්වාමීන් වහන්ස? මෙහිමයි නෝනා, දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ලෝතුරා දහම කියන කාරණය නිත්‍ය වූ ධර්මතාවයක් නෙමෙයි. ඒ ධර්මතාවයත් අනිත්‍ය වූ ධර්මතාවයක්. එසේ ඒ අනිත්‍ය වූ ධර්මතාවය තුළ හැමදාම මේ පවතිනා වූ ධර්මයේ ගුණාත්මක භාවයන් ඒ හා සමානව පවතී කියලා අපිට කියන්න බැහැ. මනුෂ්‍යයාගේ සද්ධාව දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න නෝනා, මනුෂ්‍යයා අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. කාගේවත් වරද්දක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ හෝ වර්තමාන සංඝරත්නයේ හෝ රජයේ හෝ කාගේවත් වරදක් නෙමෙයි. ඒක හේතුඵල ධර්මයි. සද්ධාව දුර්වල වෙන්න නෝනා, අනිවාර්යයෙන්ම මනුෂ්‍යයා ධර්ම මාර්ගයෙන් බැහැරට යනවා. හැම කෙනෙකුටම මේ කාරණේ හඳුනගන්න බැහැ. යම් කෙනෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා ඒ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ආර්ය ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනා හඳුන ගන්නවා නෝනා, මේ උතුම් ධර්මයක් මේ ධර්ම ප්‍රතිපදාවත් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක කියන කාරණේ, හේතුඵල ධර්මයක කියන කාරණේ. ඒ නිසා වර්තමාන සමාජයේ තියෙනා වූ සංකීර්ණ භාවය, සිල්පද මිදීම, අකුසල් මූලයන් වැඩිම, මේ සෑම දෙයක්ම නෝනා පුද්ගලයෙක්ගේ වර්ධෙන් සිද්ධ වූ දෙයක් නෙමෙයි. මේක හේතු නිසා සකස් වුණා වූ දෙයක්. මේ හේතුන් තුලින් අපිට මතු කරලා බුදුරයන් වහන්සේ දෙන්නේ මොනවා? පින ගින්දරක් කරගන්නේ පාය කියන කාරණේ. නමුත් වර්තමාන සමාජයේ මේ මතුවලා එන්නේ නෝනා පිනේ විපාකය. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ජනතාවගේ පිනේ විපාකය. ඒතර මේ පිනේ විපාකය පටන් ගන්න 1977. 1977 අර ජේ.ආර්. ජයවර්ධන ඒ පින්වත් මහත්මයා විවෘත ආර්ථිකයේ ගෙනාවට පස්සේ තමයි මේ සියලුම පෙරලින් සිද්ධ වෙන්නේ. හැබැයි මේක දැන් මේ දේශපාලන ප්‍රශ්නය නෙමෙයි. පින විපාක දෙන්න ආපු ගමනක් තමයි මේ එන්නේ. ඊට අදාළව තමයි ඒ මහත්යාට මේ විවෘතාර්ථිකය ගේන්න හිත සකස් වෙන්නේ. නමුත් 77න් ඉස්සෙල්ලා නෝනා අපි පොඩි කාලේ අපි අටපිරිකරක් දකින්නේ අවුරුද්දට සැරේ නැත්තම් දෙසරේයි. අටපිරිකරක් අපි දකින්නේ නැහැ. දාන ගෙදරකවත් අටපිරිකරක් ඒ කාලේ පූජා කරන්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේලා 19කට වැඩි එක තැනකට රැස් වෙලා දානමය පින්කමක් මහා විශාල 84,005 ඔහු අපි දැක්කේ නැහැ. මේ සියලුම වෙනස්කම් සිද්ධ වෙන්නේ 1977 පස්සේ. 1977 පස්සේ නෝනා මිනිස්යාගේ දාන දීමේ ශක්තිය වැඩි වුණා. මිනිස්යාගේ පින්කම් කිරීමේ ශක්තිය වැඩි වුණා. මොකද ජනතාවට විවිධ ශේෂ්ත්‍රයන් තුලින් ධනය ගලාගෙන එනකොට ආර්ථිකය විවෘත වෙනකොට ජනතාව අතර ධනය බැස් වෙනකොට නෝනා ජනතාව අනිවාර්යයෙන්ම පින්කම් කෙරෙහි දානය කෙරෙහි යොමු වුණා. ඒතකොට එහි විපාකයයි අද මේ සමාජයෙන් ලබන්නේ. ඒතකොට එදා 1977 වැනි කාලවකවානුවල මිනිස්සයා පින් කරලා දන් දීලා ඒවා කරපු අය මැරිලා තමයි මේ පරම්පරා හැටියට දැන් මේ ඉපදෙන්නේ. දැන් මේ ඉපදෙන පරම්පරාව නැත්නම් පසුගිය පරම්පරාව අනාගත පරම්පරාව කියන්නේ 77න් පස්සේ බිහි වුණා වූ වයෝවෘද්ධය මැදිවිය අය පින්කම් කරලා දන් දීලා ඒවා නැවත උපාදානයන් සකස් කරගෙන පටිච්ච සමුප්පන්න ඉපදුණු අය තමයි මේ ළමා පරපුර මේ අනාගත පරපුර කියන්නේ. එතකොට නෝනා මේ විපාක දෙන්නේ මොකද්ද? පිනේපය. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කැමැති කැමැති දේ දන් දෙන කෙනා කැමැති කැමැති දේ ලබනවා කියලා. විසිතුරු විසිතුරු දේ දන් දෙන කෙනා විසිතුරු විසිතුරු දේ ලබනවා කියලා. එතන මේ ආකාරයෙන් මේ දානේ ඵලය සීලේ ඵලය තමයි මේ මොහොතේ වර්තමාන සමාජයේ නෝනා මේ සංකීර්ණ භාවයේ හැටියට මේ සියලුම දේවල් මතුවලා එන්නේ. දැන් ඊටකොටදී අපි මුලින්ම දැක ගන්න ඕනේ නෝනා මේ සමාජය තුළ විපාකට එන්නේ පිනක් කියන කාරණේ. නමුත් අපි කවදාකවත් මේ විපාකට එන්නේ පිනක් කියලා දකින්නේ නැහැ. මිනිස්සයා කැමැති කැමැති වාහන පරිහරණය කරනවා, කැමැති කැමැති ආහාර කනවා බොනවා, කැමැති කැමැති ඇඳුම් පැළඳුම්, විලාසිතා ලෝකයේ ආභරණ ලෝකයේ මේ සෑම දෙයක්ම නෝනා සුන්දර ආකාරයෙන් විසිතුරු වෙනවා කියනවා. දැන් ඔබතුමිය මත්පැන් ගැන කතා කළා. මත්පැන් කියන කාරණයත් සුන්දර විසිතුරු ආකාරයෙන් මිල අධික ආකාරයෙන් එක එක රසයන්ගෙන් එක එක දේවල් වලින් මතුවලා එනවා. එතකොට මේ සෑම දෙයක්ම මිනිස්යාගේ පිනේ ඵලයක්. එතකොට මේ තාක්ෂණය ගොඩනැගෙන මේ නවීන තාක්ෂණය කියන්නේ ඔය මේ කම්පියුටරේ කියන්නේ හෑන්ඩ්ෆෝන් එක කියන්නේ මේ සෑම දෙයක්ම නෝනා මිනිස්යාගේ පිනේ ඵලයක්.
මොකද දැනුම කියන්නේ මොකද්ද සාංශාරික පිනේ ඵලයක්. එතන මේවා තුලින් තමයි මේ තාක්ෂණික ලෝකයක් බිහි වෙන්නේ. එනනොන මේක හේතුඵල ධර්මයක්. මේක වළක්වන්න අපිට කාටවත් බැහැ. අපි සද්ධාවෙන් දන් දෙනවා නම් කැමැති කැමැති දේ දන් දෙනවා නම් විසිතුරු විසිතුරු දේ දන් දෙනවා නම් ප්‍රණීත ප්‍රණීත දේ දන් දෙනවා නම් නෝනා ඊට අදාළව ලෝකෙ ගොඩ නැගෙනවා. එනිසා වර්තමානයේ මනුස්ස සමාජයේ අප්‍රමාණ ආකාරයෙන් ප්‍රණීතව දන් දෙනවා විසිතුරු ආකාරයෙන් දන් දෙනවා පිරිසිදු ආකාරයෙන් දන් දෙනවා කැමැති කැමැති දේ දන් දෙනවා. එහෙනම් නෝනා අදට වඩා අනාගතේ බලනකයි. මොකද මේ මහා පින්කම් කරන මිනිස්සු නැවත ඉපදෙද්දී පිනට අදාළව ලෝකෙ සකස් වෙනවා. ස්වාමීන් වහන්ස පින ගින්දරක් නම් පින කුසලයක් කරන විට යම්මයික් ඒ පුද්ගලයාගේ සිතෙහි මූලිකවම පැවතිය යුතු සුවිශේෂී චේතනාව කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහිමයි සුවිශේෂී චේතනාව සුගතියනේ නෝනා. පළවෙනි චේතනාව සුගතිය. ඒතොර සුගතියත් ඉක්මෝ අපි ඉස්සරහට යන තැන තමයි විදර්ශනා නුවණ භව නිරෝධයේ පැත්තට අපි මේක අරන් යන්නේ. තේන්න භව නිරෝධයේ පැත්තට අරන් යන්නේ. නමුත් හැම කෙනාට මේ අර්ථය දකින්න බැහැ. පින් කර කර සමාජයේ ප්‍රාර්ථනා කරන්නේ භවය. නැවත මිනිස්සෙක් වෙන්න කියන කාරණේ, නැවත දෙවියෙක් වෙන්න කියන කාරණේ. බුදුරයන් වහන්සේ දේශනා කරනවා යමෙක් පින්කම් කරමින් එයා ප්‍රාර්ථනා කරන්නේ නැවත තුසිතේ දෙවියෙක් වෙන්න නම් එයා තුසිතේ දෙවියෙක් වෙනවා කියනවා. යමෙක් පින්කම් කරමින් සිල්පද ආරක්ෂා කරමින් එයා ප්‍රාර්ථනා කරන්නේ යාමේ තාවතින්සේ චාතුර්මහරජකේ දෙවියෙක් වෙන්න නම් බුදුරයන් වහන්සේ කියනවා එයා අනිවාර්යෙන් දෙවියෙක් වෙනවා කියලා. ඒ වගේම බුදුරයන් වහන්සේ දේශනා කරනවා යමෙක් සිල්පද ආරක්ෂා කරමින් සමාධිය වඩමින් ධ්‍යානතල සකස් කරමින් එයා ප්‍රාර්ථනා කරන්නේ රූපාවචර බ්‍රහ්මතලයක් නම් අරූපාවචර බ්‍රහ්මතලයක් නම් එයාට ඒක ලැබෙනවා කියලා. ඒ වගේම බුදුරයන් වහන්සේ දේශනා කරනවා යමෙක් ලෝභ සිත් වඩමින් නිරයතුරුව ධර්මයේ අර්ථයන් දුර්වල කරගනිමින් සීලය දුර්වල කරගනිමින් යනවා නම් එයා අනිවාර්යයෙන්ම සතර අපායකට වැටෙනවා කියලා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන දේ උපාදානය කරන දේට අදාළව අපේ භවය සකස් වෙනවා. එනිසා මනුෂ්‍යයා නිරයතුරුවම මේ පින ගින්දරක් කියන කාරණේ නොදකින නිසාම නෝනා පින් කරමින් සුන්දර විචිත්‍ර පින්කම් කරමින් ඒගොල්ලෝ නැවත 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 භවයේ මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න. එනිසා ඒගොල්ලෝ මනුස්ස ලෝකයේ ඉපදුනාම පිනට අදාළව සංස්කාර ගලාගෙන එනවා. ඒ ගලාගෙන එද්දී නෝනා අන්න අපි දැක ගන්න ඕනේ මේක පිනක්. මේ පිනේ හේතුඵල ධර්මයක් අපි ලබන්නේ. පින කියන්නේ ගින්දරක් කියලා කාරණේ අන්න දැනේ දැනගන්න. නමුත් ඒක මිනිස්යාට දැනගන්න නම් සමාජයෙන් පූර්වාදර්ශය තියෙන්න ඕනේ. ඒ පූර්වාදර්ශ මුලින්ම දිය යුත්තේ කවුද? මහා සංඝරත්නය. ඔය ධර්මයේ බාරකරු වශයෙන් සාමිචි පටිපන්න ගුණයේ තියෙන මහා සංඝරත්නය තුල. දෙවෙනි තැන රටේ පාලකීන් පූර්වාදර්ශයන් සමාජයට දෙන්න ඕනේ. නමුත් මේ තැන් වලින් ලැබෙනා වූ පූර්වාදර්ශයන් නෝනා මුගාක් වෙලාවට පාලක පන්තියෙන් ලැබෙනා වූ පූර්වාදර්ශයන් බලවත් ආකාරයෙන් දුර්වලයි. ඒවා දුර්වල වෙද්දී සංඝයාගේ පූර්වාදර්ශයන් කියන කාරණය සමහරලාට බල රහිත වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි කොච්චර බණ කිව්වත් නෝනා සමාජය මත්පැන් කෙරෙහි දුරාචාරය කෙරෙහි ලිංගිකත්වය කෙරෙහි කාමයේ වර්ධව හැසිරීම කෙරෙහි විවෘත කරනවන් නෝනා අපි කොච්චර බල කිව්වත් තේරුමක් නැහැ. මොකද මේ සියල්ලම පිනේ විපාකයන් හැටියට එළියට මතුවෙන්නේ. එනිසා මුලින්ම දේශපාලනය කරන නායකින් දක්ෂ වෙන්න ඕනේ. තමන් මේ ලබන්නා වූ බලය කියන්නේ පිනේ ඵලයක් කියලා. නමුත් ඒගොල්ලෝ ඒක දකින්නේ නැහැ. ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ සල්ලි වියදම් කළා, මෙච්චර මහන්සි වුණා, මෙච්චර මේවා කළා, ඒවැය ඵලයට හැටියට. නමුත් එහෙම නෙමෙයි. ඒගොල්ලෝ බලයක් ලැබුණා නම් ඒ බලය කියන්නේ මොනවා? සංස්කාරයක්. මේ සංස්කාරය කියන්නේ තමන්ම කළා වූ පිනේ ඵලයක් කියන කාරණේ දකින්න ඕනේ. නමුත් වර්තමාන සමාජයේ නෝනා මේ පින නිසා ලැබෙද්දී ආහාර පාන වේනා, ඇඳුම් පැළඳුම් වේවා, ආභරණ වේවා, යාන වාහන වේවා, තාක්ෂණයේ වේවා, ඔය මත් වතුර ඔය පැත්ත වේවා, මේ කිසිම දෙයක් පිනේ ඵලයක් හැටියට දකින්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. පිනේ ඵලයක් හැටියට දකින්නේ නැහැ. දැන් භික්ෂුවක් හැටියට නෝනා මට අප්‍රමාණ සිව්පසය ලැබෙනවා. අප්‍රමාණ සිව්පසය ලැබෙනවා. නමුත් මම දන්නවා මේ ලැබෙන සිව්පසය කියන්නේ මොකද්ද? පිනේ. එච්චරයි වෙන දෙයක් හේතුඵල ධර්මයක්. එතකොට ඒ ඵලේ නෝනා මම සතියෙන් සිහියෙන් භුක්ති විඳින්න ඕනේ. මට ලැබෙන සිව්පසය මං සතියෙන් සිහියෙන් තොරව භුක්ති විඳින්නේ නැත්නම් දෙලහට නෝනා මං අපවත් වෙලා. එක්ක දිය වැඩි ආව හැදෙලා, එක්ක කොලෙස්ටරෝල් වැඩි වෙලා මාව අපවත් වෙලා. එතකොට දැන් මා තුල සතිය සිහිය තියෙනවා. මේ ලැබෙන සිව්පසය කියන්නේ මොකද්ද? පිනේ ඵලයක්. මම සංසාරයේ දුන්නා වූ පිනේ ඵලයක් වෙන දෙයක් නෙමෙයි. ලෝසක ස්වාමීන් වහන්සේට මුළු ජීවිත කාලෙම පින්දපාතයක් ලැබෙන්නේ නැහැ නෝනා. ලෝසක හාමුදුරුවෝ ගිහි කාලේ අම්මගේ මව් කුසේ පිළිසිඳ ගත්තේ දවසේ ඉඳන් එයාගේ මුළු රැහැටම ආහාරය නැහැ. ඊට පස්සේ අම්මව එළියට දානවා, රැහෙන් එළියට දානවා. ඒ එළියට දාපු දවසේ පටන් කවදාකවත් ඒ අම්මට හිඟමනක් ලැබෙන්නේ නැහැ. අවසානයේ ඒ අම්මා කල්පනා කරනවා මේ දරුවත් එක තවදුරටත් ඉන්න බෑ, දරුවා කසල ගොඩක දාලා අම්මා යනවා ඊමත් අර රැහැට. එදා පටන් මේ දරුවා අවසානයේ පැවිදිභාවයට පත් වෙලා රහත් ඵලයට පත් වුණත්
ආහාරයක් ලැබෙන්නේ නැහැ. පාත්‍රය ළඟට දන් දෙන්න එනවා, දන් දෙන්න එනකොට දාන දෙන කෙනාට තේරෙන්නේ පාත්‍රයේ දානි පිළිලා කියලා. එයාට පේන්නේ පිළිලා වගේ. නමුත් දානියක් නැහැ. අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවසාන දවසේ තමයි උන්වහන්සේ පිණ්ඩපාත කරලා චතුමදුර ගෙනල්ලා උන්වහන්සේගේ අතින් තමයි මේ ස්වාමීන් වහන්සේට වළඳවල් ලෝසක ස්වාමීන් වහන්සේට. එතකොට ඒක කාගවත් වරද හේතුඵල ධර්මය. සංසාරේ දන් දුන්නේ නැහැ රහතන් වහන්සේට අයිති දානයේ සොරසිතෙන් ගත්තා. ඒ වගේම සීවලී මහෝත්තමයාණන් වහන්සේ යම් තැනකට වැඩි යදන උනා පාත්‍ර පිරි ඉතිරි යන සිව්පසෙ ලැබෙනවා. ඒක කාගවත් වරදක් නෙමෙයි. තේන්නේ? එතකොට මේ සියල්ලම හේතුඵල ධර්මයක්. එතකොට මේ මේක ලබද්දී අපි තුල සතිය සිහි තියෙන්න ඕනේ. සතිය සිහි නැත්නම් ඕනා බලවත් ආකාරයෙන් අපි විනාශය කරා කියන්නේ. සමිනාංශ ලෝසක ස්වාමීන් වහන්සේ ලදරුවෙකුව කුස පිළිසඳ ගත්තා පටන් ඒ රැහැටම කිසිවක් නොලැබුණේ පිරිසක් හැටියට කරන ලද කර්මයක් නිසාද? දැන් මෙහෙමයි පිරිස එකතු වෙලා නොකරපු නිසා තමයි අර රහෙන් එළියට දැම්මට පස්සේ ඒගොල්ලෝ ප්‍රශ්න විසඳෙන්නේ. නමුත් එයාගේ අම්මා ඒකට සම්බන්ධයි සංසාරේ. තේන්න? ඒ අම්මා සම්බන්ධ නිසා තමයි අම්මා දරුවා ලෝකෙට බිහි වෙලා යම් කාලයක් යනකම් වුණත් අර දුක දරුවා වෙනුවෙන් දරන්නේ. නමුත් ඒක දරුවත් හේතුඵල ධර්මයන්ට අදාළව ඒ දරුවාට මේ ජීවිතේ රහත් වීමට අදාළ සංස්කාරات පිටිපස්සේ තිබෙනවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් වෙන්න ඒ සියලු දේටම අදාළ සංස්කාර තිබ්බා. ඒ නිසා නිරතුරුව වර්තමාන සමාජයේ නෝනා කොතනකවත් අපිට වැරද්දක් දකින්නත් බෑ, කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්නත් බෑ. හේතුඵල ධර්මයක් සිද්ධ වෙන්නේ ධර්මයේ ඵලයයි අපි දකින්නේ. ඒ නිසා අපි සතිය සිහි ඇති කරගන්න. අපි සතිය සිහි ඇති නොකර ගන්න තැන නෝනා බලවත් අනතුරු කරා සමාජයේ ගමන් කරනවා. දැන් සමහර දාට මං ගම්මාන වලට ගියාට පස්සේ මං උදේට පිණ්ඩපාතයට යද්දී තාම මං ගමට ගිහිල්ලා නැහැ. නමුත් අර ප්‍රධාන පාරයින්ට එද්දිමු නොවන සමහර විට 20ක් 25ක් 30ක් 40ක් 50ක් ඉන්න දවස් තියෙනවා. ඒකට බලන්න 50ක් ඇවිල්ලාද පිණ්ඩපාතේ බෙදද්දී මගේ පාත්‍රයෙන් නොනා එක්කෙනෙක් එක වෑංජන හැන්දක් බෙදුවොත් කොච්චර වෑංජන මේක තියනවද කියලා බලන්න. මොකද අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මොකද ප්‍රතික්ෂේප කරන්න බෑ කියන්නේ ඒ අය සද්ධාවෙන් දුර බැහැර ගෙවාගෙන උදේ පාන්දර නැකිලා තමයි මෙතෙන්ට එන්නේ. ඒතර මන් දන්නවා මේක මගේ සංස්කාරයක් කියලා. ඒතර මේ සංස්කාරයක් කියලා මම ලැබෙද්දී නෝනා මම දානි ටික අරන් ගිහිල්ලා හැමදාම කුටියට නෝනා අර ප්ලාස්ටික් භාජනයක් තියෙනවා ඒකට වතුර පැන් එකක් භාගයක් දාලා අර එරෝල් ටික ඔක්කොම අර භාජනයට දානවා. දාලා එකපාරක් සෝදලා තමයි මම වළඳන්නේ. මොකද නෝනා ඒකේ ඒ තරම්ම තෙල්. ඒ කියන්නේ ඒක ඒ තෙල් වෙන්නේ නැයි අරගොල්ල සද්ධාවෙන් මේ හදන්නේ. රස වැඩි කරලා ලුණු වැඩි කරලා මිරිස් වැඩි කරලා තෙල් පොල් වැඩි කරලා හදන්නේ. ඒතර නෝනා ඒක අපි වළඳුවොත් එහෙම මාසයක් යනකොට බලවත් අනතුරු කරා අපි යනවා. මට ලැබෙන චොකලට් දිහා බැලුවාම පැන් රස දිහා බැලුවාම නෝනා මේ කාලෙට සීනි තියෙන්න ඕනේ 500ටවත්. නමුත් මට තාම සීනි 100කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඇයි ඒ? පින ගින්දරක් කියලා මම දන්නවා. ඒතර පින ගින්දරක් කියලා දැනගත්තේ දිනෝනා අපි තුල සතිය සිය තියෙන්න ඕන හඳුන ගන්න. ඒතර සමාජයේ මේ විපාක දෙන්නා වූ මේ පින දකිද්දී ඒගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ මේ විපාක දෙන්නේ පින කියලා. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කරන කෙනා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනා නෝනා ඔය ඔබතුමිය කතා කරපු මත් වතුර ප්‍රශ්නය කාන්තාවන්ට විවෘත කිරීම කියන කාරණේදී ඒගොල්ලෝ දන්නවා මේක අනතුරක් කියලා. ඒගොල්ලෝ අනතුරක් කියලා දන්නවා. ඒ වගේ මේක අනතුරක් කියලා නොදකින අය ඒක පින ගින්දරක් කියන කාරණේ දකින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ පින ගින්දරක් බවට පත් කරගෙන ඔය මත් වතුර කියන කාරණා කාන්තාවන් උදෙසා විවෘතභාවයට පත් කළොත් නෝනා බලවත් අනතුරක් කරා සමාජෙ ගමන් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ පාලකීන් උදෙසා රජවරුන් උදෙසා පනවන්නා වූ විනය මාලාවක් තියෙනවා. ඒ විනය මාලාවේ එක කාරණයක් තමයි නෝනා සමාජයේ ජීවත් වෙන රටේ ජීවත් වෙන ලැදරියගේ පටන්. ඒ කියන්නේ අත ගැහණු දරුවාගේ පටන් ඈ අතේ පුංචි ගැහණු දරුවාගේ පටන් වැඩිහිටි වයෝවෘද්ධ කාන්තාව දක්වා ඒ අයගේ ආත්මගරුත්වයේ රජයක් විසින් ආරක්ෂා කළ යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ පනවන විනයක් ඒක රජවරුන්ට. ඒ කියන්නේ ලැදරිය ගැනත් බුදුරජාණන් වහන්සේ කියනවා. වයෝවෘද්ධ කාන්තාව දක්වා ඒ කාන්තාවට අවශ්‍ය සමාජ සුරක්ෂිතභාවය ආරක්ෂාව ආත්මගරුත්වයක් ඇතුව ජීවත් වීමේ අයිතිය රජය විසින් සහතික කළ යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්දි කියන්නේ නැහැ මේ පිරිමි දරුවාට පිරිමි තරුණයාට වැඩිහිටි පිරිමි කෙනාව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ එතනදී ලැදරිය කාන්තාව ගැනයි කියන්නේ. පුංචි ගැහණු දරුවාගේ පටන් වයෝවෘද කාන්තාව දක්වා සමාජ සුරක්ෂිතභාවයේ රජයක් විසින් සහතික කළ යුතුයි කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ? තරුණයෝ ගැන එහෙම කියන්නේ නැහැ, පිරිමි පක්ෂයට එහෙම කියන්නේ නැහැ. මොකද කාන්තාව තමයි මේ ලදරු ගැහණු දරුවා තමයි අනාගත මාතෘත්වය කියන්නේ. අනාගත මාතෘත්වයයි ඒ ගොඩනැගෙන්නේ.
අර ළමා පාසලේ කාන්තා ගැහෙනු පාසලේ අධ්‍යාපනය ලබන දරුවා කියන්නේ අනාගත මාතෘත්වයයි නෝන. එතකොට මාතෘත්වය බිඳ වැටුණු තැන මාතෘත්වය දුර්වල වුණු තැන මාතෘත්වයේ සදාචාර විරෝධීව ගොඩනැගුණු තැන නෝනා මුළු සමස්ත සමාජයම විනාශ වෙලා ආයිමත් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීත්වය කෙරෙහි නෝනා ඒ පැත්තෙන් දකිද්දී බලවත් විනයක් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ සමාජයට දේශනා කළා කියලා. එසේ නොවුනොත් දැන් වර්තමාන සමාජයේ මේ කාරණේ බලවත් ආකාරයෙන් දුර්වල වෙනවා. බලවත් ආකාරයෙන් දුර්වල වෙනවා. තරුණ කාන්තා පක්ෂය සදාචාරාත්මක පැත්තෙන් නොනා ගොඩාක් දුර්වලතාවයන් කරා සමාජය අරන් ගිහිලා තියෙනවා. මේක හේතුඵල ධර්මයක්. මොකද පින ගින්දරක් කියලා ඒගොල්ලෝ දන්නේ? පින ගින්දරක් කියලා දෙන්නේ නැහැ. පින ගින්දරක් කියලා දෙන්නේ සමාජයට මත්පැන් වෙනවා, ඔක්කොම යනවා, සමාජලට හීනමානේ සකස් වෙනවා. මේවා නිසා මේගොල්ලෝ ඒවට පෙළඹෙනවා. එතකොට ඒක සමන් දකින්න ඕනේ. මේ පින කියන්නේ ගින්දරක්. ඒ නිසා මට මේ ලැබෙන දේ ලැබෙන ආකාරයෙන් අපි භුක්ති විඳින්න හොඳ නැහැ කියලා. එහෙම නොවුනොත් නෝනා කාන්තා පක්ෂය මේවාට වැටුනොත් එහෙම මුළු සමස්ත සමාජයේම විනාශයේ ආරම්භය එතනින් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්ස, ලදරියකගේ කාන්තාවකගේ ආත්මගරුත්වය රැකෙන පරිදි රටක පාලනාධිකාරිය කටයුතු කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව ඔබ වහන්සේ අපට සිහිපත් කළා. එතකොට මේ දේවල් ඛණ්ඩණය වන විට සිදුවන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? ඛණ්ඩණය වෙන විභාගයන් තමයි අනාගත ලෝකයේ ගොඩ නැගෙන්නේ. තේන දැන් අනාගත ලෝකයේ මේ ආකාරයට ඕඩ නැගිලා මූර්ග සංඥාව කියන කාරණේ කරා සකස් වෙලා යන්නේ ඔය ඛණ්ඩණය වෙන ලෝකේ තමයි. ඒ නිසා දැන් අනාගතේ නෝනා අපේ තරුණ පරපරාව හැසිරෙන්නා වූ ක්‍රමවේදයේ දිහදී කොල්ල මොකද ඊට අදාළ පසුබිම සකස් කරලා තියෙන රජය ඈ. ඒ නැතු දරුවන්ට අපිට දොස් කියන්න බෑ. හොඳද? රජයක් පත් කරන්නේ අදාළ නීති පනවලා මේවා තුල විනයක් ඇති කරන්නනේ. නමුත් රජයක් උත්සාහ ගන්නේ තීන නීති අයින් කරලා නෝනා ජනතාව විනය දුර්වල වෙන සදාචාර දුර්වල වෙන පැත්තකට අරන් යන්න නම් ඉතින් නෝනා ඒවැ විපාකයන් රජයන්ට ලැබෙනවා. නමුත් රජයන්ට ලැබුණත් ඒ විපාක ලබන්නේ මුළු සමාජයක්ම විනාශ වුණාට පස්සේ නිසා ජනතාව මේවා ගැන අවදියෙන් ඉන්න ඕනේ. තේන ජනතාව මේවා ගැන අවදියෙන් නොවේ. ජනතාව දරුවාගේ අධ්‍යාපනය ගැනම නම් හිතන්නේ, ආර්ථිකය ගැන පමණක් නම් හිතන්නේ නෝනා. මේ කාරණේ තුල අනිවාර්යෙන්ම මුළු සමාජෙම බලවත් අනුතුරු කර අනාගතයේදී ගමන් කරනවා. ඉතින් ඒ කාරණේ තමයි උතන්දි මතු කළ දෙන්නේ. අපේ ගරු ස්වාමීන් වහන්ස, පසුගිය වැඩසටහනකදී ඔබ වහන්සේ අපිට පැහැදිලි කළා සුනාමියක් වැනි අනතුරකට නම් සිංහල බෞද්ධ ජනතාවට මුහුණ දෙන්නට සිදු නොවන බව. තවදුරටත් මෙවැනි දේ සිදුවන විට ප්‍රතිඵලය වන්නේ ස්වාමීන් වහන්ස මිනිසුන් අනාරක්ෂිත පිරිසක් බවට පත්වීමම නොවේද? ඒ අනිවාර්යයෙන්ම නොවන. අසද්දා වර්ධනය වෙන්නේ අසද්දාවට අදාළව තියෙනා වූ ප්‍රතිඵලයන් සකස් වෙනවා. එන සමාජයේ බලවත් ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටික භාවයන්ට සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා සූත්‍රයකදී, කලහ විවාද සූත්‍රයේදී, මේ මිනිස්යා තුල ඇයි මෙවැනි ගැටුම්, ඇයි මේ කලහ, ඇයි මේ වාද විවාදයන් නිරතුරුව සකස් වෙන්නේ කියලා. මොකද අපේ නිරතුරුව අපි දකිනවා පාසලක වේවා, විශ්වවිද්‍යාලයක වේවා, සමාජයේ වේවා, පාර්ලිමේන්තුවේ වේවා, පළාත් සභාවේ වේවා, නිරතුරුව නෝන හැලහැප්පීම්, ගැටීම්, වාද විවාද මේ හැම දෙයකම ගහන වෙලයි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජය තුළ මේ වගේ හැලහැප්පීම්, ගැටීම්, වාද විවාදයන් සකස් වෙන්නේ හේතුවක් නිසායි කියලා. අහේතුක සකස් වෙන්නේ නැහැ. එතකොට සමාජය තුළ මේ වාද විවාහය, ගැටීම්, එහෙම නැත්නම් වචනයෙන් සිදුවෙනා වූ මේ බැන ඇඬගසීම්, මේවා සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ප්‍රිය රූපයන් නිසායි කියලා. වෙන දෙයක් නිසා නෙමෙයි. සමාජය තුළ කලහ විවාදයන් සිද්ධ වෙන්නේ ප්‍රිය රූපයන්, ප්‍රියභාවයට පත් වෙච්ච දේවල් තියෙනවනේ. ඇහැට දකින්න කැමති දේ, කනට අහන්න කැමති දේවල් නිසා, නාසයට, දිවට, ශරීරයට, මනසට අහන්න, මේ දකින්න කැමති දේවල් නිසායි, ප්‍රියභාවය නිසායි නිරතුරුව කලහ විවාදයන් සකස් වෙන්නේ කියලා. ඒතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රියභාවය ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ ප්‍රියභාවය ඇති වෙන්න හේතුව තමයි කාමච්ඡන්දයන් කියලා. කාමච්ඡන්දයන් කියන්නේ මොකද්ද? ඇස පිනවීමට තියෙන කැමැත්ත. තේන අතනදී ප්‍රියභාවය කියන්නේ රූපය කියන කාරණය. මෙතනදී කාමච්ඡන්දයන් කියන්නේ රූපය ඇසුරු කරගෙන ඇස පිනවන්න තියෙන කැමැත්ත. කන, දිව, නාසය, ශරීරය, මනස පිනවන්න තියෙන කැමැත්ත. එතකොට මෙන්න මේ ප්‍රියභාවය නිසා ඊළඟට අනිවාර්යම ප්‍රියභාවයේ සකස් වුනේ කුමක් හේතුවෙන්ද? කාමච්ඡන්දයන් නිසායි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ කාමච්ඡන්දයන් ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. කාමච්ඡන්දේනොත් හේතුඵල ධර්මයක් කියලා. ඒතර කාමච්ඡන්දයන් හේතුඵල ධර්මයක් කියන්නේ කුමක් නිසාද? කාමච්ඡන්දයන් සකස් වෙන්නේ සැප වේදනා, දුක් වේදනාවන් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි සැප වේදනාවන් ලබන්න, දුක් වේදනාවන් ලබන්න තියෙනා වූ ඇලීම සහ ගැටීම නිසායි නිරතුරුවම කාමච්ඡන්දයන් සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇලීම ගැටීමත් හේතුවක් නිසායි සකස් වෙන්නේ. අහේතුක සකස් වෙන්නේ නැහැ. මේ ඇලීම ගැටීම සකස් වෙන්නේ පස්සේ නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස්සේ සකස් වෙන්නේ අහේතුකෝ නෙමේ හේතුවක් නිසාමයි කියලා. මොකද්ද ඒ හේතුව? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි කියන කාරණා තුන. මේ කාරණා තුන නිසායි පස්සේ සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස්සේ සකස් වෙන්නේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වීම නිසා නම් එහෙනම් නෝනා මේ සෑම කාරණයකටම මූලික හේතු වෙලා තියෙන්නේ කුමක්ද? රූපයන් කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව. රූපයන් කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි අපි මේ සමාජය තුල කොතන බැලුවත් පාසලේ බැලුවත් විශ්වවිද්‍යාලයේ බැලුවත් එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුල බැලුවත් මේ සෑම තැනම කලහ විවාදයන් සකස් වෙන්නේ හේතු දෙකක් නිසා නෙමේ රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා නිරතුරුව මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙලා අපි යම් මොහොතක රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ තැන මොකද වෙන්නේ? විඥාණයට බැස ගන්න තියෙන අවස්ථාව අපි අහිමි කළා වෙනවා. පටිච්ච සමුප්පන්නව භව ගමන කරා යන විඥානයේ චුතිසිත කියන කාරණයට බැස ගන්න තියෙන අවස්ථාව අපි අහිමි කළා. මොකද රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිරෝධය කරපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ සමාජය තුල තියෙන මේ කලහ විවාදයන් ගැටලු මතවාද මේවා අපිට කවදාකවත් නතර කරන්න පුළුවන් දේවල් නෙමේ. හේතුඵල ධර්මයන් මේවා අනාගතයේ තව තව සිය ගුණෙන් දහස් ගුණෙන් වැඩි වෙනවා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේවා කෙරෙහි අපි අකමැති නම් මේවා අපිට අනතුරක් කියලා තේරෙනවා නම් නෝනා නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන කාරණය. මොකද රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අපි නිරෝධය කරපු දවසටයි කවදා හරි විඥානයේ පැවැත්ම අපි අනතුරට ලක් කරා කියන්නේ. නිරෝධය කළා කියන්නේ. ඒ නිසා ඉතින් ඔතන තමයි ධර්මයේ තියෙන සැබෑම තැන. මොකද කොතන කලහ විවාදයක් ඇති වුණත් ඒ කලහ විවාදයට තියෙන අවසාන හේතුව උනේ මොකද්ද? රූපයන් කෙරෙහි අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව. රූපයන් අයිති කරගන්න, රූපයන් මගේ කරගන්න, රූපයන් තුරින් ආස්වාදෙල් මේවා කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි මේ දුනා මේ සියලුම කලහ විවාදයන්ට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගරු ස්වාමීන් වහන්ස, රෝගී වූ අයෙක් භාවනා කරලා ඒ රෝගය සුවපත් කරගන්නවා නම් යටපත් කරගන්නවා නම් එතනදී සිදුවන දේ ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කරගන්න පුළුවන්ද? මෙහෙමයිදී භාවනාවක් කරන වෙලාවක නෝනා සප්තබොජ්ජංගයන්නේ වැඩෙන්නේ. තේන්නාද? ඒක ක්‍රිස්තියානි මහත්යෙද්ද, මුස්ලිම් මහත්යෙද්ද, හින්දු මහත්යෙද්ද, බෞද්ධ මහත්යෙද්ද කියන කාරණේ අදාළ නැහැ. යම් කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා නම් එහෙම නැත්නම් සමාධි භාවනාව කරනවා නම් දැන් ක්‍රිස්තියානි මහත්යෙකුටත් අට්ටික සංඥා භාවනාව කටියට වඩන්න පුළුවන්. ක්‍රිස්තියානි මහත්යෙකුට සද්ධාව නැති ප්‍රශ්නේ තියෙනවා. නමුත් එයාටත් මේ කායනුපස්සනාව වඩන්න පුළුවන්. නමුත් කවදාකවත් සෝවාන් සකෘදාගාමී මාර්ගයන් කරා යන්නේ නැහැ. හිතේ සමාධිය උදෙසා, සිතේ සහනිය උදෙසා ඒවා වඩන්න පුළුවන් ඈ. ඒතර බුදුගුණ ධම්මානුස්සතිය සංඝානුස්සතිය අන්‍යාගම් වලයි වඩන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ සාස්වභාවයේ තියෙන වෙන සාස්ුන් වහන්සේ කෙනෙක්නේ. ඉන්නැසුව අන්‍යාගමක කෙනෙකුට උනත් මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් මේ චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. තේන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතර භාවනා වඩන කෙනා තුල නෝනා නිරේතුරුවම සප්තබොජ්ජංගයන් සකස් වෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා. ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙන තැනදී නෝනා නිරේතුරුව මොකද්ද වෙන්නේ? අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා වගේම අපි එහෙ මොතේ නෝනා නිරේතුරුවම සීලේ ආරක්ෂාව තුල ඉන්නවා. ඒතකොට ද්වේෂයෙන් බැහැර වෙලා අපි මෛත්‍රී චිත්තය තුල ඉන්නවා. ඒතකොට එහෙම ඉද්දී සාංසාරිකෝ විපාකට එන තියෙන අකුසල් අපෙන් අඩු වෙලා යන්න පුළුවන්. ඒ වගේම අපි තුල ප්‍රීතිය පස්සද්ධිය තියෙන නිසා නිරේතුරුව අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. අපේ ලේ ධාතුව පිරිසිදු වෙනකොට ලේවල තියෙනා විෂසහිත ස්වභාවයක් තියෙනවා නම් රෝගී ස්වභාවයක් තියෙනවා නම් ඒ රෝගී ස්වභාවයන් විෂසහිත ස්වභාවයන් දුර්වල වෙලා යන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව නොනා භාවනා කරන කෙනෙක් තුල අනිවාර්යයෙන්ම රෝගාබාධවල ස්වභාවය අඩු වෙන්න ඕනේ. නමුත් ඒවා යටපත් කරගෙන භයානක අකුසල් විපාකට එන්න පුළුවන්. ඒක අපිට නෑ කියන්න බෑ. තේනවාද? මොකද රාහුල මහෝත්තමයාණන් වහන්සේ අවුරුදු 53 වෙනකොට පිරිනිවන් පානවා. ඉතින් එතනදී අපිට අතීත අකුසල් සංස්කාරයන් බලවත් නැන්න ඕන ඒවා විපාකට එන්න පුළුවන්. ඒක භාවනාවෙන් කියලා නවත්තන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම නිරෝගී භාවය කැමති කෙනාට අර සතර ඉද්ධපාද ධර්මයන් වඩමින් ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ. නිරේතුරුවම රෝග තත්ත්වයන් ගැන මතක් කරද්දී දැන් වර්තමාන සමාජයේ නෝනා බලවත් බෝවෙන රෝගයක් බවට පත් වෙලා තියෙන මොකද්ද?
මානසික රෝගය කියන කාරණේ. බෝ වෙන රෝග, බෝන වෙන රෝග කියලා රෝග දෙකක් තියෙනවානේ. එතකොට බෝ වෙන රෝග ගණයට වැටෙන්නේ ඉතින් ඔය උණ වගේ දේවල් එතනින් ගියාම ඔය සරම්පෝ වැනි දේවල් බෝ වෙන රෝග ගණයට වැටෙනවා. නමුත් දැන් කවදාකවත් මානසික රෝගය කියන කාරණේ බෝ වෙන රෝගයකට ගණන්නේ නැහැ. නමුත් වර්තමානයේ නෝනා බලවත්ම බෝ වෙන රෝගය බවට පත් වෙලා තියෙන මේ මානසික රෝගය කියන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් ඒ පුද්ගලයා කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. යම් කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් එයා කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන බුදුරජාණන් වහන්සේ කියන මේ මානසික රෝගී භාවයේ මානසික ව්‍යාධියට සකස් කරන්නේ රූපය කෙරෙහි වූ තෘෂ්ණාව නිසා, වේදනාව කෙරෙහි වූ තෘෂ්ණාව නිසා, හඳුනා ගැනීම කෙරෙහි තෘෂ්ණාව නිසා, සංස්කාර විඥානයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා, මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාම සෝවාන් ඵලයට පත් නොවූ සෑම පින්වතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කාරණේ තුල දකිද්දී මට නම් භික්ෂුවක් හැටියට පේන්න ඕන අපේ වර්තමාන සමාජය තුල තියෙන බලවත්ම බෝ වෙන රෝගයකට වඩට පත් වෙලා තින්නේ මෙන්න මේ මානසික රෝගය. එසම මේ මානසික රෝගය නිසා සමාජයේ බලවත් ආකාරයෙන් මත ගැටුම් කලහ විවාද මේ සෑම දෙයකටම මුල් භාවයට පත් වෙලා තියෙන්නේ නෝනා මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ කෙරේ තින තෘෂ්ණාව නිසා හටගත් ආ වූ මෙන්න මේ මානසික රෝගී භාවය. මට මතකයි මම දැන් දවස් 3කට වගේ ඉස්සෙල්ලා බස් එකේ කොළඹට එද්දි මං ආපු බස් එක බොහොම වේගෙන් ආවා. අපි ගියමු 60 කිලෝමීටර 70 කතර වේගෙන් ආවා කියලා. ඔය බස් එක වේගෙන් එනකොට නෝනා එක අතුරු පාරකින් බයිසිකලයක් දානවා පාරට. ඒ බයිසිකලේ කියන්නේ අර මේ පොඩි බයිසිකලයි ස්කූටර් ජාතියේ බයිසිකල් තියෙන්නේ. ඒ බයිසිකලේ මේ පදවන දරුවෝ දෙන්නා මේ පාසල් වයසේ වගේ දරුවෝ දෙන්නේ. උසස් පෙළ වගේ ගන්න ප්‍රමාණයේ දරුවෝ දෙන්නේ. නමුත් මේ දරුවෝ දෙන්නගේ කාටවත් හෙල්මට් එහෙකුත් නැහැ. දරුවෝ දෙන්නාගේ ප්‍රමාණය දැක්කාම හොඳටම මට තේරෙනවා මේ දෙන්නට කාටවත් බලපත්‍රයකුත් නැහැ. ඒතකොට දැන් මෙහෙමත් වෙලා අර දරුවෝ දෙන්නා අර බස් එකට එන්නේ ඉස්සරහම මෙහෙම අතුරු පාරකින් පාට දැම්ම අර බස් කනට හිතා ගන්න බැරි විදියට. නමුත් එහෙම කෙනෙක් කටයුතු කරනවා නම් නෝනා ඒක මානසික රෝගයක්ද නැද්ද? ඈ අර බයිසිකලෙත් බොහොම පොඩි බයිසිකලයක්. හෙල්මට් දෙකකුත් දෙන්නට නැහැ. දෙන්නාගේ වයස් ප්‍රමාණයත් ලාබාලයි අනිවාර්යෙම බලපත්‍රයක්කුත් නැහැ. නමුත් අරසා වේගෙන් ඇවිල්ලා පාරට දැම්මා. දැන් අනිවාර්යෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මේ දරුවෝ දෙන්නා තුල මානසික ව්‍යාධියක් තියෙනවා. නමුත් ඒ මානසික ව්‍යාධියෙන් ඒ දරුවා පාට දාලා මොකද කළේ? බස් එකට ඉස්සර කළා. බස් එකට ඉස්සර කරනකොටම නෝනා අන්නේ මානසික රෝගය මංගිය බස් එකේ රියදුරාට බොවුණා. දැන් මෙච්චර ලෑයට තිබ්බේ නැහැ. එයා මොකද කළේ? දැන් එයාත් හයියෙන් ගිහිල්ලා අරයව ඉස්සර කරනවා. දැන් තේරුම් ගන්න එපා. දැන් මං ඉස්සරහා යන්නේ මානසික රෝගියෙක් කියලා තේරුම් ගන්න එපා නේද? හෙල්මට් දෙකකුත් නැහැ. අරසහ අතිවේගයෙන් යනවා. බලපත්‍රයවත් එහෙමත් නැහැ. අර වගේ අනතුරුදායක පාට දැක්කට පස්සේ අනිත් කෙනා දකින්න ඕනේ මේ යන්නේ මානසික ව්‍යාධියක්. පංච පාදනස්කන්ධය කෙරේ තෘෂ්ණාව. ඒතකොට එයා ඒක දකින්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර මානසික රෝගේ එයා බෝ කරගන්න. බෝ කරගෙන අන්න දැන් අර රියදුරු බස් එකේ රියදුරු මහත්තයා වේගෙන් ගිහිල්ලා අර බයිසිකල ඉස්සර කළා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ගිහිල්ලා බස් එක නතර කළා කාවද ගන්න බයිසිකලේ ආයිමත් ඉස්සර කළා. ආයිමත් දැන් මේක ගිහිල්ලා බයිසිකලේ කොහමරි අවසානේ වෙන හන්දියකින් හැරුණා. දැන් මොකද්ද මේ වෙන්නේ? අනුන්ගේ මානසික රෝග අපි බෝ කරගන්න. සමාජයේ නෝන මේක බලවත් ආකාරයෙන් බලවත්ම බෝ වෙන රෝගය බවට මානසික රෝගේ පත් වෙලා තියෙනවා. තමන්ගේ සාම්පුරුෂයා ඉන්නවා සාම්පුරුෂයා වැරදි කාමසේවණයට යනවා. ඇයි? මානසික රෝගයක්. තේන්නෝ නැත්නම් බිරිඳ ගෙදර ඉන්නවා සදාචාරයක් තියෙනවා සිල්පද තියෙනවා මේ මොකක්වත් සොයන්නේ නැතුව වැරදි කාමසේවණයට මේක බිරිඳ දකිනවා එයාටත් ලෙඩේ බෝ වෙනවා එයාත් වැරදි පැත්තට යනවා. ඒකට සමාජයේ කෙනෙක් ඉන්නවා අර ඇඳුම් කඩයක් ළඟට යනවා ඒ ඇඳුම් කඩේ ලොකු රූපයක් දාලා තිනවා ඒ රූප නොගැලපෙන ඇඳුම් අරයා අර රූපේ දකින්නවා එයාටත් ලෙඩි බෝ වෙනවා. ඒ වගේ නෝනා වර්තමාන සමාජය තුල බලවත් ආකාරයෙන් මේ පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව නිසා ඇති කරගන්නා වූ මේ බෝ වෙන රෝගය නෝනා වසංගතයක් වගේ අද සමාජයේ පුරා පැතිරිලා යනවා. ඒ නිසා මම නම් භික්ෂුවක් හැටියට පිළිකාව එහෙම නැත්තම් ඔය වගේ රෝග බලවත් රෝග හැටියට දකින්නේ නැහැ. බලවත්ම රෝගයේ බවට වර්තමානයේ පත් වෙලා තියෙන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා සකස් වෙන සෝවාන් ඵලයට පත් නොවීම නිසා අපි තුල සකස් වෙන මේ මානසික ව්‍යාධිය නෝනා බලවත් අනතුරක් බවට සමාජය තුල පත් වෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්ස සමාජයේ දිහා බැලුවහම අපිට පේනවා වැඩිහිටියෝ විසින් දරුවන්ව විශාල අරගලයකට මැදි කරලා අධ්‍යාපනය නැමැති දෙය නිසා දරුවෝ බොහෝ සෙයින් ගැටලු වලට මැදි වෙලා මානසික සුවයක් නැති වෙලා
එවගේම බොහෝ දෙනා සමාජයේ අසහනෙන් පසු වෙනවා අවසාන වශයෙන් මේ පිනම නේද ස්වාමින් වහන්ස ගැටලුවක් වෙලා තියෙන්නේ එහේ ඉතින් ඒක තමයි පින විපාකයේ දින ඕන අනිවාර්යයෙන්ම ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ අපි සතියේ සී ඇති කරගන්න ඒ අනුන්ගේ රෝග අපි බේබෝ කරගන්න යනවා නෙමෙයි අනුන්ගේ රෝග අනුන් කළා කියන තැනට අපි එනවා කියන තැන නෙමෙයිනේ දැන් බුදුරයන් වහන්සේ දරුවන් ගැන දේශනා කරද්දී අතිජාත දරුවෙක් කියලා දේශනා කරනවා ඊළඟට බුදුරයන් වහන්සේ අනුජාත දරුවෙක් කියලා දේශනා කරනවා ඊළඟට බුදුරයන් වහන්සේ අවජාත දරුවෙක් කියලා දේශනා කරනවා දරුවන් 3 දෙනෙක් ගැන බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒතර අතිජාත දරුවා කියලා කියන්නේ එයාගේ අම්මයි තාත්තයි සීල්බද තුරුල කරගන්නවා තේනද අතිජාත දරුවාගේ ස්වභාවය තමයි එයාගේ අම්මායි තාත්තායි සිල්පද දුර්වල කරගන්නවා. එයා අම්මා තාත්තා සිල්පද දුර්වල කරගත්තා දරුවා සිල්පද තුල ශක්තිමත් ජීවත් වෙනවා. දරුවා සීලය තුල ශක්තිමත් ජීවත් වෙනවා. අම්මා කුසල් මූලයන් තාත්තා කුසල් මූලයන් දුර්වල කරගන්නවා. නමුත් දරුවා කුසල් මූලයන් තුල ශක්තිමත් එවැනි දරුවෙක් නොනා බුදුරයන් වහන්සේ කියන අතිජාත දරුවෙක් කියලා. ඊළඟට බුදුරයන් වහන්සේ අනුජාත දරුවා කියලා කෙනෙක් කියනවා. අනුජාත දරුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මා තාත්තා සිල්පද පහතුල ශක්තිමත්. දරුවාත් සිල්පද පහතුල ශක්තිමත් වෙනවා. අම්මා තාත්තා කුසල් මූලයන් තුල ශක්තිමත්. දරුවාත් කුසල් මූලයන් තුල ශක්තිමත් වෙනවා. ඒ දරුවා අනුජාත දරුවෙක් කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අවජාත දරුවා කියලා දරුවෙකුත් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ සමාජය තුල ඔබ දරුවන් හැටියට ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දරුවන් 3 දෙනාගෙන් ඔබ කොතනද ඉන්නේ කියලා. ඉතින් අවජාත දරුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මා තාත්තා සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් දරුවා සිල්පද පහ දුර්වල කරගන්නවා. අම්මා තාත්තා කුසල් මූලයන් වඩනවා. නමුත් දරුවා කුසල් මූලයන් දුර්වල කරගන්නවා. එවැනි දරුවාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා අවජාත දරුවෙක් කියලා. බුදුරජාණන් වහන්සේ අවජාත කියන වචනේ ඔතෙන්ටයි පාවිච්චි කරන්නේ. නමුත් වර්තමාන සමාජයේ නෝනා අවජාත දරුවා කියන කතාව ඔතෙන්ට නෙමෙයි ගන්නෙ. වර්තමානයේ සමාජයේ අවජාතක දරුවෙක් කියන්නේ තාත්තාගේ රැකවරණේ අහිමි දරුවෙක්. තාත්තාගේ බාරකාරත්වයක් නැති දරුවෙක්. එහෙමයි දරුවෙකුටයි සමාජයේ අවජාතක දරුවෙක් කියලා අද හඳුන්වන්නේ. නමුත් නෝනා ඒ හැඳින්වීම සම්පූර්ණයෙන්ම වැරදි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තාත්තා කෙනෙක් නැති දරුවෙක් වෙන්න පුළුවන් උපන්ණයක් නැති දරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවා සිල්පද පහ ආරක්ෂා කරන දරුවෙක් නම් ඒ දරුවා අතිජාත දරුවෙක් වෙනවා. මොකද සමාජයේ මේ වැරදි අර්ථකථනයක් ඉදෙන්ට දීලා තියෙන්නේ. අනාගතයේ නෝනා ඔය කියන විදිහට තාත්තලා නැති දරුවෝ අප්‍රමාණ සමාජෙ බිහි වෙනවා. නමුත් එවැනි දරුවෙකුට බුදුරජාණන් වහන්සේ අවජාතයි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවජාතක කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ තාත්තා නැති දරුවා සිල්පද පහ තුල ශක්තිමත් නම් ඒ දරුවා අතිජාත දරුවෙක්. අතිජාත මොකද තාත්තා නැති උනේ තාත්තා සීලෙන් දුර්වල නිසානේ නේද? තාත්තා සීලෙන් දුර්වල නිසා ඒ දරුවාට තාත්තා නැති උනේ. තාත්තා හැර ගියේ. එහෙමනම් ඒ දරුවා තාත්තා නැතුව හරි සිල්පද පහ තුල ශක්තිමත් නම් බුදුරජාණන් වහන්සේට අවජාත දරුවෙක් කියලා කියන්නේ නැහැ. එයාට කියන්නේ අතිජාත දරුවා කියලායි කියන්නේ. එනිසා නිරතුරුව සමාජයේ මේ දරුවන් කොටස් තුනක් ඉන්නවා. මේ කාරණා තුනේදී ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ අතිජාත දරුවෙක් කියලා හැඳින්වුවේ කුමක්ද? ඒතන ශක්තිමත් වෙන්න. අම්මා තාත්තා තුල යම් සීලයක් තියෙනවා නම් මම මේ සීලයට වඩා දශමයක් ඕ ඉස්සරහට යනවා කියන තැනට සකස් වෙන්න. අම්මා තාත්තා කුසල් මූලයන් වඩනවා නම් මම ඊට වඩා දශමයක් ඕ ඉස්සරහට යනවා කියලා සකස් වෙන්න. ඒ තැනදී අපේ සකස් වීමම අම්මා තාත්තාට පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. ඒ කාරණා තුනේදී බුදුරයන් වහන්සේ මේ දරුවන් 3 දෙනෙක් ගැන දේශනා කරනවා. ඒ වගේම බුදුරයන් වහන්සේගෙන් වරක් දේවතාවියක් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇති සත්වයින්ගෙන් ශ්‍රේෂ්ඨම සත්වයා බවට පත් වෙන්නේ රජ්ජුරුව කියලා. ඊළඟට කියනවා මේ දේවතාවිය භාග්‍යවතුන් වහන්සේ මේ සිව්පා සත්වයින් අතරින් ශ්‍රේෂ්ඨභාවයට පත් වෙන්නේ ගවයා කියලා. ඊළඟට දේවතාවිය කියනවා භාග්‍යවතුන් වහන්සේ බිරින්දෑවරු අතරින් ශේෂ්ඨ භාවයට පත් වෙන්නේ ලාබාල වයසේ බිරිඳයි කියලා කියනවා. හතරවෙනිම කියනවා මේ දේවතාවිය භාග්‍යවතුන් වහන්සේ දරුවන් අතරින් ශේෂ්ඨ භාවයට පත් වෙන්නේ පවුලේ වැඩිහිටි දරුවායි කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා නෑ නෑ දේවතාවිය ඔබ සම්පූර්ණයෙන් වැරදි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා දෙපා ඇති සත්වයින්ගෙන් ශේෂ්ඨ භාවයට පත් වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ කියලා. සිව්පා සත්වයින්ගෙන් ශේෂ්ඨ භාවයට පත් වෙන්නේ අජානීය අස්වැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි බිරින්දෑවරු අතරින් ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙන්නේ සැමියා පිනවන සැමියාට කීකරු භාවය දක්වන බිරිඳයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. බුදුරයන් වහන්සේ එතනින් දේශනා කරන්නේ බිරිඳකගේ කාන්තාවකගේ ශ්‍රේෂ්ඨ භාවය දකින්නේ ඇය රටේ ජනාධිපති වුණා කියලා නෙමෙයි ඈ. බුදුරයන් වහන්සේ එහෙම දකින්නේ නැහැ. දැන් වර්තමාන සමාජය එහෙමනේ දකින්නේ.
කාන්තාවක ශේෂ්ඨභාවය දකින්න එයා රකින්නා වූ වගකීම් වල ඉහළ භාවය. එයා ජනාධිපති, එයා අගමැති, එයා මන්ත්‍රී මෙහෙම කියලා නැත්නම් කාර්යාලේ ප්‍රධානී කෙනා එතනින් තමයි කාන්තාවක ශේෂ්ඨභාවය. බුදුරජාණන් වහන්සේ කාන්තාවක ශේෂ්ඨභාවය එතනින් මනින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාන්තාවක් ශේෂ්ඨයි කියන්නේ ඒ කාන්තාව විවාහ දිව්‍ය තුල ගත කරන්නා වූ ගුණාත්මක භාවය තුලයි. කාන්තාවගේ ජීවිතේ දින්නා කියන්නේ නෝනා රටේ ජනාධිපතිතුමා කියන කාරණය කාන්තාවගේ ජීවිතේ දින්නා වෙන්නේ නැහැ. ඇය රටේ ජනාධිපති වෙලා විවාහ ජීවිතයේදී ඇය දුර්වල නම් ධර්මයට අදාළව ඇය වටිනාකමක් නැති කාන්තාවක්. ධර්මයට අදාළ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දේවතාවිය කියන්නේ බිරිඳවරු අතරින් ශ්‍රේෂ්ඨම බිරිඳ හැවිල්ලා තරුණ වයසේ කසාද බඳින සුන්දර බිරිඳ කියලා. සැමියාව පිනවන්නේ සැමියාට කීකරු වන්නේ ඇයයි ශ්‍රේෂ්ඨ බිරිඳ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රේෂ්ඨ කාන්තාවක් බවට පත් වෙන්නේ. ඒ වගේම පුතුන් අතරින් ශ්‍රේෂ්ඨ පුතා බවට පත් වෙන්නේ වැඩිහිටි පුතා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රේෂ්ඨ පුතා බවට පත් වෙන්නේ අම්මා තාත්තාට කීකරුව ජීවත් වෙන පුතායි කිය. ඒතර බුදුරජාණන් වහන්සේ එහෙමයි සමාජයේ පෙළගස්සලා තියෙන්නේ. ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන් හිතනවා නම් තමන් කාන්තාවක් හැටියට, දරුවෙක් හැටියට ශ්‍රේෂ්ඨයි කියලා. දැන් මමත් හිතන් හිටියේ මමත් පවුලේ වැඩිහිටියානේ. මම ශ්‍රේෂ්ඨයි කියලා. නමුත් මම ශ්‍රේෂ්ඨ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා අම්මා තාත්තාට කීකරු, අම්මා තාත්තාට ගරු කරන දරුවායි ශ්‍රේෂ්ඨ දරුවායි කියලා කියන්නේ කියලා. ස්වාමීන් වහන්ස බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් පහදා ගැනීමට අවශ්‍යයි කියූ කාරණයක් තමයි මම ඔබ වහන්සේට මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ. ස්වාමීන් වහන්ස දැන් කෙනෙක් අලුතින් ව්‍යාපාරයක්, එහෙම නැත්නම් ජීවනෝපායන මාර්ගයක් ආරම්භ කරනවා. හැබැයි මේ දේවල් අතරමඟදී කඩාකප්පල් වෙනවා, අසාර්ථක වෙනවා. मुदलक मेचर मुदलकला मेसियाल वतुर बैंक वोल्ट मेचर इक महत्ते मगे नोना दाल गया व्यापारी बंक तव महत्ते व्यापारी बंक बैंक नये बरपतल वेला बैंक नये उपयोगी कर बैंक मेनेजर තමන්ගේ බිරිඳ අයිතු විදිහට අරගත්ත කියලා. එහෙමත් ඇවිල්ලා මට කියලා තියෙනවා. තේන්නේ? ඒතකොට මේ හැම දෙයකදීම නෝනා බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයක් තමයි දේශනා කරන්නේ. නමුත් එවැනි කෙනෙක් හඳහන අරගෙන ජ්‍යොතිෂවේදියෙක් ළඟට ගියොත් ඒ ජ්‍යොතිෂවේදියා කියන්නේ වෙන කතාවක්. ඒ යාගේ දකින ජ්‍යොතිෂයේ පැත්තෙන් දැකලා ඒ මහත්තයා එහෙම කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඕකට හේතුව හැටියට දේශනා කරන්නේ නෝනා යම් කෙනෙක් ඉන්නවා එයා ව්‍යාපාරයක් පටන් ගන්නවා කුමක් හෝ දේශීය හෝ විදේශීය හෝ මොනවා හරි ව්‍යාපාරයක් එයා පටන් ගන්නවා නිරේතුරුව පටන් අරගෙන සල්ලි යට කරලා කරනවා නෝනා නමුත් ඒ ව්‍යාපාරේ බංකොලොත් වෙනවා ඒක බුලත් විට කඩයක් වේවා එහෙම නැත්නම් මහා පරිමාණයේ ව්‍යාපාරයක් වේවා කෝකටත් අදාළයි ඈ එතකොට යම් කෙනෙක් ව්‍යාපාරයක් පටන් අරගත්තට පස්සේ ව්‍යාපාරේ බංකොලොත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට හේතුවක් තියෙනවා කියලා ඒ හේතුව තමයි පෙර ජීවිතේ අපි මහාන බමුණන් ළඟට ගිහිල්ලා ඒ තමන් අදහන ආගම ක්‍රිස්තියානි කෙනෙක් නම් පල්ලියේ ෆාදර්තුමා Hindu කෙනෙක් නම් පල්ලියේන පූජකතුමා ඒ වගේම අපි අපේ ආගමටම අදාළව නොවනා දැන් බෞද්ධෙක් නම් අපි පන්සලට යනවා ගිහිල්ලා හාමුදුරුවන්ට කියනවා ස්වාමීන් වහන්සේ මම මේ දේ කරලා දෙන්නම් කියලා එක්කෝ අපි දානයක් මේ දවසේ මම දානයක් පූජා කරනවා මම නැත්තම් මේ බෝමලුව හදලා දෙනවා මම නැත්තම් මේ තාප්පේ හදලා දෙනවා මේ පහන් වැට හදලා දෙනවා මම මේක පොරොන්දු වෙලා එහා පොරොන්දු ඊට කරන්නේ නෑ නෝනා මේ සංසාරේ කරපු දේවල් එයා පොරොන්දු වෙනවා මහාන බමුණන්ට තමන්ගේ ආගමේ පූජකතුමන්ලාට මම මේ දේ කරලා දෙනවා කියලා පොරොන්දු වුණත් එයා පොරොන්දු ඊට කරන්නේ නෑ ඒ විපාකෙට එනකොට නෝනා ඒගොල්ල මොන ව්‍යාපාරය කළත් ඒක බංකොලොත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා එයාත් ව්‍යාපාරයක් පටන් ගන්නවා නමුත් එයා ව්‍යාපාරය පටන් ගත්තට නෝනා කවදාක්වත් ඒක දියුණුව නැහැ හැබැයි බංකොලොත් වෙන්නේ නැහැ බංකොලොත් වෙන්නේත් නැහැ. නමුත් ඒකේ දියුණුවකුත් නැහැ. දැන් සමහරු ඇවිල්ලා ඔය අප්‍රමාණව තිනන පත්‍රවල දැන්වීම් දාලා තිනන ඔබේ ව්‍යාපාරයේ දියුණුව දුර්වල නම් මෙන්න මේ තිනන යන්ත්‍රෙ මෙන්න මේ තිනන ඔය වගේ ගොඩාක් දේවල් සමාජයේ තිනන. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ ව්‍යාපාරයක් පටන් අරගෙන ඒ ව්‍යාපාරයේ දියුණුවටපත් වෙන්නේ නැත්නම් ඊට හේතුව තමයි ඔබ මහාන බමුණන් ළඟට ගිහිල්ලා ඔබ යම පොරොන්දු වෙනවා. පොරොන්දුනත් නොනා ඒකෙන් භාගයයි දෙන්නේ. එයා දහනමකට දාන දෙනවා කියලා පොරොන්දු වෙනවා. නමුත් පස්නමකට තමයි දානේ ගේන්නේ. නොගෙන ඉන්නේ නැහැ ගේනවා. එයා බෝමලුව හදලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. නමුත් නොනා ඒකෙන් භාගයක් කරලා ඉතුරු ටික දාලා යනවා. එහෙම වුණාට පස්සේ ඒවා විපාක දෙද්දී නොනා අපි ව්‍යාපාරය කරනවා කළත් නොනා ඒකේ දියුණුවක්පත් වෙන්නේ නැහැ. හැබැයි බංකොලොත් වෙන්නේත් නැහැ. මොකද අතන භාගයක් කළා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයා යම් ඉලක්කයක් ඇති කරගන්නවා ඇති කරගෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා. නමුත් එයා ඉලක්කය කරා යනවනෝ. එයා ඉලක්කය කරා ගිහිල්ලා සතුටු වෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුව? එයා පෙර ජීවිතේ සංඝයා අරමුණු කරගෙන තමන්ගේ ආගමේ පූජකවරුන් අරමුණු කරගෙන එයා යමක් පොරොන්දු වෙලා පොරොන්දු වෙච්ච දේ කරලා දෙනවා. එයා කියනවා මම මේ චෛත්‍ය හදනවා කියලා එයා ඒ චෛත්‍ය සම්පූර්ණයෙන් හදලා දෙනවා. එයා කියනවා මම මේ පහන් පැල හදනවා කියලා ඒක හදලා දෙනවා. එයා කියනවා මං 19කට දානි දෙනවා කියලා මේ විදිහට එයා ඒක කරලා දෙනවා. ඒ නිසා මෙයා පටන් ගන්නා වූ ව්‍යාපාරය එයා හිතුවේ ආකාරයෙන් සාර්ථක වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවත් තැනක් තියෙනවා. එයත් ඉලක්කයක් ඇති කරගෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා. නමුත් නෝනා ඒ ඉලක්කය සීමාව ඉක්මවලා ගිහිල්ලා ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. සමහර කෙනෙක් මට මෙහෙම දෙයක් මං හිතුවෙත් නෑ කියලා. එහෙම හිතනවනේ. මම මේ වෙන දෙයක් හිතුවෙත් නෑ මගේ ව්‍යාපාරයේ දේශීය විදේශීය වශයෙන් මේ විදිහට ජනප්‍රිය වුණා කියලා හිතනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මහාන බමුණන් ළඟට ගිහිල්ලා මම මේක කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. නමුත් පොරොන්දු වුණාට වඩා දෙගුණයකින් එයා කරනවා. එයා බෝමලුව හදලා දෙනවා කියලා පොරොන්දු වෙලා මල් ආසන ටිකත් හදලා දෙනවා. එයා පස් දිනේකට දාන දෙනවා කියලා 25 දිනේකට දානේ ප්‍රමාණවත් කියලා පූජා කරනවා. ඒසා තමා පොරොන්දුනාට වැඩිය වැඩියෙන් ඉතිරිලා යන දේ දෙන කෙනා නෝනා හිතා ගන්න බැරි ආකාරයට තමන්ගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය දියුණු කර ගන්නවා කියලා දේශනා කරනවා. ඒසා සමාජය තුල ව්‍යාපාරණ කරපින්තුල්ලා ඉන්නවා නම් තමන්ගේ ව්‍යාපාරය බංකොලොත් වෙනවා නම් එහෙම නැත්නම් දියුණුවෙන් දුර්වල වෙනවා නම් ඒ දෙකටම හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒනිසා සමාජයේ හුඟක් වෙලාවට තේරුම් ගන්න ඕනේ අපි ධර්මය අරමුණු කරගෙන ශාසනය අරමුණු කරගෙන සංඝය අරමුණු කරගෙන යම් පින්කම් සිද්ධ කරනවා නම් අපි යම් පොරොන්දුන් වෙනවා නම් යම් දේවල් බාර ගන්නවා නම් නෝනා ඒවා ඒ ආකාරයෙන් ඉටු කරන්න ඕන. උදේ සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට කළා වගේ නෙමෙයි. ඒ වගේමයි සීලෙන් ශක්තිමත් ගිහි කෙනෙකුට ඔබ යම් පොරොන්දුවක් වෙනවා. එහෙමත් තියෙනවානේ ශක්තිමත්ව ගිහි කෙනෙකුට පොරොන්දුවක් වෙනවා. මම ඔබට මේ ගේ හදලා දෙනවා. මම ඔබට මේ උපකාරය කරනවා. නමුත් ඒ කරද්දි එහෙම පොරොන්දු වෙලත් ඒ පොරොන්දුව තුල බලාපොරොත්තු ඇති කරගෙන ඉන්න කෙනාගේ පොරොන්දු ඉටු නොකළොත් නෝනා ඒවත් බලවත් අකුසල් බවට පත් වෙනවා. ඒ නිසා අපි වගකීමෙන් තොරව පොරොන්දු වෙන්න නරකයි. දැන් සමහරු එහෙම කරනවා. පෞද්ගලික වාසි බලලා තමන්ගේ යම් අරමුණක් ඉටු කරගන්න, සමන්ගේ යම් කාර්යයක් ඉටු කරගන්න, ඒගොල්ලෝ දුර දිග බලන්නේ නැතුව එක එක පොරොන්දු වෙනවා. තේන්නේ? ඔය ගොඩාක්ම ඔය දේශපාලනය කරන්නේ එතකොට මේ ගොඩාක් අය පොරොන්දු වෙනවා මම මේ දේ කරලා දෙන්නම් කියලා පන්සල් වලට එලි පොරොන්දු වෙනවා චන්ද කාලෙට පොරොන්දුනත් ආයිමත් ඒ මහත්තයා දකින්නවත් හම්බ වෙන්නේ එතකොට නෝන ඒවා විපාකෙට එද්දී මොකද වෙන්නේ ඒගොල්ලෝ ඊළඟ ජීවිතවල කරන ව්‍යාපාරේ නෝන බංකොලොත් භාවයට පත් වෙනවා පොරොන්දු වෙන දේවල් දුර්වලනොත් නොනේ වංගාක්ම අනාගත භවයන්ට තමයි බලපාන්නේ ඒ නිසා ඔබ විශේෂයෙන්ම ශාසනය අරමුණු කරගෙන එහෙම නැත්නම් ඔබේ ආගම් වල අරමුණු කරගෙන ඔබ යම් පොරොන්දුවක් පන්සලට එහෙම නැත්නම් පල්ලියට කෝවිලට ඒ පොරොන්දු වුණා නම් ඒවා අකුරට ඉටු කරන්න එසේ නොවුනොත් ඒවා බලවත් ව්‍යාපාරික ව්‍යාධීන් හැටියට අපිට අනාගතේ විපාකයන් සකස් කරලා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය හෝ ජීවනෝපායන මාර්ගය අසාර්ථක වීමට හේතුව සාංසාරික වශයෙන් ඔබ වහන්සේ අපිට පෙන්වා දුන්නා අකුසලයක් හැටියට. සම්මස දැන් මෙවැනි තත්වයකට මුහුණ පායති කෙනෙකු මේ නිදීම පිණිස මේ මොහොතේ කළ යුතු දේ කුමක්ද ස්වාමීන් වහන්ස? මේ මොහොතේ නිවැරදි කරගන්න හැකියාවක් තියෙන නෝනා එයා මේ කාරණය තේරුම් අරගෙන තමන් වර්තමානයේ කරන්නා වූ දේවල් ඒ ආකාරයෙන් ශක්තිමත් කරනවා. දැන් ව්‍යාපාරයක් බංකොලොත් වෙච්ච කෙනාට මහා පරිමාණයේ ව්‍යාපාර කරන්න බෑනේ නෝනා. මහා පරිමාණයේ පින්කම් කරන්න බෑනේ. මොකද ඒ ආර්ථික අතින් වැඩිලා නැති ඉන්නේ නේද? ඉතින් එවැනි තැනකදීත් එයා දක්ෂ වෙන්න ඕනේ පුංචි දෙයක් හරි. තේන්නාද? මම පන්සල්ට රුපියල් 500ක දෙයක් හරි පූජා කරනවා කිව්වොත් අනේ ස්වාමීනාස මෙන්න 750ක් කියලා දෙන්න. මෙන්න 750ක් කියලා දෙන්න. එතකොට එයා දැන් තේරුම් ගත්ත මේ අනතුරු නිසායි මට මේ දේ උනේ කියලා. එතකොට එයා ඒක තේරුම් අරගෙන එයාගේ හිත ඒ ආකාරයෙන් දැනීම් සකස් වෙනකොට නෝනා ඊට අදාළව අතීතේ විපාක නුදුන් කුසල්මත් වෙලා එන්න පුළුවන්. දැන් එහෙම ව්‍යාපාරයක් බංකොලොත් වුණොත් කෙනෙක් එයා බංකොලොත් වෙලා පන්සල්ට ගිහිල්ලා කියනවා. දැන් ඔහොම අවස්ථා මං ගිහි කාලේ මං දැකලා තියෙනවා. මොකද මමත් පන්සල් ආශ්‍රය කටයුතු කළානේ. කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මම මේ ධර්මශාලාවේ වාහලේ හදලා දෙන 50000ක් දෙනවා කියලා. ඉතින් දැන් අපි ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයා මාසෙකට පස්සේ එල්ල කියන අනේ ස්වාමීන් වහන්සේ මං කරන්න ගිය ව්‍යාපාරේ වැටුණා මට දෙන්න වෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒවා නෝනා බලවත් අකුසල් හැටියට වැටෙනවා. ඒ නිසා තමන් ව්‍යාපාර පාඩු වෙනවා නම් තමන් පුංචි දෙයක් හෝ බාර අරගෙන පන්සලක ඒ පුංචි දේ වගේ දෙගුණයක් දෙන්න. රුපියල් 500ක් බාරගත්ත කෙනා 750ක් දෙන්න. මං පස් නමකට දාන ගේනවා කියන බාරගත්ත දෙනා හත් නමකට අදාළව දානේ අරගෙන යන්න. ඒතකොට එහෙම වෙද්දී නෝනා අපේ ඊට අදාළ පින විපාකේ ලැබෙයි. එහෙම නැතුව ජ්‍යොතිෂයේ පස්සේ ගියා වර්තමානයේ හුඟක්ම කරන්නේ ඒකනේ. මැණික් දාපු මුදු දානවා, එහෙම නැත්නම් හක් බෙල්ල තියා ගන්නවා, ගොඩාක් දේවල් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඕවා නෙමෙයි කියන්නේ.
අපේ ස්වාමීන් වහන්සේ දැන් මිනිසුන් දෙවිවරුන්ටත් යම් යම් පොරොන්දු වෙනවා යම් යම් දේවල් ඉටු වුණාට පස්සේ යම් යම් පූජාවන් සිද්ධ කරන බවට එවැනි පොරොන්දු කඩකිරීම තුලිනුත් ස්වාමීන් වහන්සේ අකුසලයක් සිද්ධ වෙනවද ඔය එතනදී අනිවාර්යයෙන් මේ දෙවි කෙනාගේ ගුණාත්මක භාවයට අදාළ අකුසලයේ තියෙනවා मगे पलवेनी पड़िय व्यय करला मंग ओबोहांसेट पिंपेत अनुमोदन करन दाने देनो किया या अधिष्ठाने कैति करगान बुद्रेन आंसे लंगट पाहन पत्तु करला देवियांट पिं दीला साक्त देवियां अरमुनु करगन नमुत नोना एहा पड़िगत थाट पासे एहा एक करानी या दैन संपूर्ण पड़िय वियदां कला दाने दीला पिं देनवा किला हितुवे नमुत नोना एहा सोवान पलेट पत्वेच्च पुद्गलेकुट करन्नाव बलापोरोत्तु मे कडकिरीमट अदाल वकुसले सिद्धवे एतोरे देवियांट किन कारणे अदाल नैहे දැන් ක්‍රිස්තියානි මහත්තයෙක් පල්ලියේ පූජකතුමා ළඟට ගිහිල්ලා පූජකතුමනි මගේ රැකියාව හරි ගියොත් මං පල්ලියට පිත්තල පහනක් පූජා කරනවා කියලා කියනවා. නමුත් එයා පිත්තල පහනක් පූජා කරන්නේ එයා යකඩ පහනක් දැනලා පූජා කරනවා. එහෙනම් ඉතින් ඒවා නෝනා බලවත් අර වගේ ව්‍යාපාර දුර්වල වෙන්න ව්‍යාපාර අඩපණ වෙන්න බංකොලොත් වෙන්න ආගම් ભેදයකින් තොරව අපිට හේතු වෙනවා. අපේ ගරු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේම මයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඉතින් එම කාරණයත් සිතේ දරාගෙන මා ඔබ වහන්සේගෙන් මේ අවස්ථාවේදී පැහැදිලි කරගන්නට සූදානම්න්නේ රහතන් වහන්සේලා වැඳීමේ ආනිශංස පිළිබඳව. මෙහෙමයි රහතන් වහන්සේ වඳින්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේම මාර්ගඵල වෙන් කරලා දක්වන්නේ නැහැ. මෙහෙමයි අපි ධර්මයක් කියද්දී නිරයතුරු අපි බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු බණක් කිව්වත්. බුදුරජාණන් වහන්සේ කියනවා කියපු දේ පිළිගන්න එපා කියලා. මං දැන් භික්ෂුවක් හැටියට ඔබට මේ පන්සිල් මළුවෙන් කියන කිසි දෙයක් ඔබ පිළිගන්න එපා. මං කියන්නේ ඔබට පිළිගන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ එහෙම පිළිගන්න කියලා කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි යමක් කිව්වට පස්සේ දේශනා කළාට පස්සේ ඒක ධර්ම විනයට බහා බලන්න කියලා. මම කියන දේත් මම විශේෂයෙන්ම කොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මං කියන දේ කවදාකවත් ඔබ පිළිගන්න එපා. ඔබ මුලින්ම කරන්න ඕනේ මං කියන දේ ධර්ම විනයට බහා බලන්න. ඒ කියන්නේ සූත්‍රගත ධර්මයට බහලා බලන්න මේක නිවැරදිද වැරදිද කියලා. දේශනා කරන ස්වාමීන් වහන්සේ කොයිසම් මහා තෙර නමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙමම කියනවා. උන්වහන්සේ වස් 50ක් වෙන්න පුළුවන්, වස් 50ට වැඩි වෙන්න පුළුවන්, වස් 40ක්, 30ක්, 25ක් වෙන්න පුළුවන්. එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. යමක් දේශනා කළාද දේශනා කරන පළියට ඔබ පිළිගන්න එපා කියලා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම මේ කියන දේ ඔබ පිළිගන්න එපා. ඔබ මේක පිළිගත යුත්තේ ඔබ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම විනයට බහා බැලීමෙන් පමණක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධර්ම විනයට බහා බලලා ධර්ම විනයට මං කියන දේ විරුද්ධ නම් මම කිව්වා කියන කාරණයෙන් ඔබ ගන්න එපා කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ සියල්ල පණවන්නේ ශාසනය ආරක්ෂාව උදෙසා. මොකද බුදුරජාණන් වහන්සේ දන්නේ ශාසනයක වටිනාකම. අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාසනයක වටිනාකම මහා සාගරයේ ජලය හැටියට දකිනවනම් අපි දකින්නේ සාගරයේ ජල බිඳුවක් විතරයි. මොකද අපි ධර්ම මාර්ගයේ ගමන් කරලා පුංචියෝ අවබෝධයක් ලැබුවනම් අපි ඒ අවබෝධය ලැබුවේ බුදුරජාණන් වහන්සේ සුන්දරව දේශනා කළා වූ සරල කරලා දේශනා කළා වූ ධර්මයේ තුල. නමුත් ඒ ධර්මය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වින්දා වූ පාරමී ශක්තියේ දුක ඒ කම්කටොළු දකින්න ඕනා බුදුරජාණන් වහන්සේ දන්නවා ශාසනයක් එක පැයක් රැකුනොත් ඒ පැය කොයිසම් වටිනවද කියලා. ඒක උන්වහන්සේ දකින්නේ උන්වහන්සේයි ඒ කැපවීම කළේ. අපි ඒ කැපවීමෙන් එක දශමයක්වත් අපි දන්නේ නැහැ. සාරා සංක කල්ප ලක්ෂ ගානක් අර මහ සාගරයේ ජලය පමණට රුධිරය දන් දීලා මහ පොළොවේ පස් ප්‍රමාණයට වඩා ශරීර මාංශ දන් දීලා උන්වහන්සේ කළා වූ පරිත්‍යාගයෙන් මේ ලැබුවා වූ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම උන්වහන්සේ දන්නේ. අපි දන්නේ නැහැ. අපි කලේ උන්වහන්සේ සරලභාවයට පත් කළා දීපු ධර්මයේ තුල අපි ඉස්සරහට ගියා විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණා දේශනා කරන්නේ මේසා කැපවීමෙන් දේශනා කළා වූ මේ ධර්මයේ දශමයක් හෝ දවසක් හෝ ආරක්ෂා කරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා කොයිසම් මහ තෙර නමක් ගෞරවනීය මහ තෙර නමක් යමක් කළත් ප්‍රකාශ කළත් පිළිගන්න එපා කියනවා. ඒක ධර්ම විනයට බහා බලන්න කියනවා. ඕනෑම ස්වාමින්වහන්සේ කෙනෙක් කරා යම් යම් හේතුන් නිසා පෙළ ගැසෙන පිරිසක් ඉන්නවා. තේන්නද? ගොනු වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම මන් දන්නවා මාවට අගුණ වෙච්ච පිරිසකුත් ඉන්නවා. නමුත් මං ඒ පිරිසගෙනුත් කියන්නේ අන්තගාමීව මං කියන දේ එකපාරට පිළිගන්න එපා. මොකද අපි පූර්වාදර්ශ නොදුන්නොත් අනාගත සංඝ සමාජයේ පූර්වාදර්ශයක් නැතුව මේ යන ක්‍රමයේ තුල විනාශය කරා යන්නේ
බුදුරයන් වහන්සේ දේශනා කරනවා ශාසනයක් විනාශ වෙන්න ශාසනයක් අතුරුදහන් වෙන්න බලපාන ප්‍රධාන කාරණා හතරක්. ඒක තමයි පළවෙනි කාරණය තමයි ස්වාමින් වහන්සේලා හොඳින් සූත්‍ර හදාරනවා. හොඳින් සූත්‍ර හදාරලා නෝනා උන්වහන්සේලා වැරදි විදියට සූත්‍ර දේශනා කරනවා. ත්‍රිපිටකය හොඳින් හදාරනවා. හදාරලා ත්‍රිපිටකයේ තියෙන දේ නෙමේ වෙනත් දේ දේශනා කරනවා. ශාසන පරිහානිය අසද්දාව. ඒකනේ බුදුරයන් වහන්සේ කියන්නේ කවුරු කියන දේ පිළිගන්න එපා ධර්ම විනයට බහ බලන්න කියලා. ඒතොර එහෙම ආයිමත් තැනක බුදුරයන් වහන්සේ කියනවා ශාසනය පරිහානියට පත් වෙන පළවෙනි කාරණයක් තමයි ස්වාමින් වහන්සේලා හොඳින් සූත්‍ර ඉගෙන ගන්නවා. ඉගෙනගෙන නොනා වැරදියට සූත්‍ර දේශනා කරනවා. දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායක ස්වාමින් වහන්සේලා උපාධ්‍යානන් වහන්සේලාට ශිෂ්‍යයින් මාන්නය නිසා අකීකරුභාවයට පත් වෙනවා කියන. ශිෂ්‍යයින්ගේ මාන්නය වැඩිකම නිසා සක්කාය දිට්ඨිය වැඩිකම නිසා අකීකරුභාවයට පත්වීම නිසා වැඩිහිටි නායක ස්වාමින් වහන්සේලා කෙරෙහි අකීකරුභාවය ශාසනයේ පිරිහීමට විනාශයට හේතු වෙනවා කියන. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායක ස්වාමින් වහන්සේලා උපාධ්‍යානන් වහන්සේලා හොඳින් සූත්‍රගත ධර්මය හදාරලා තමන්ගේ ශිෂ්‍යයින්ට සූත්‍රගත ධර්මය කියලා දෙන්නේ නැහැ කියලා. නායක ස්වාමීන් වහන්සේලා හොඳින් හදාරලා ඉන්නේ. පඬිතු විභාග පාස් කරලා කොමලින් පරිපූර්ණයි. නමුත් වර්තමාන ශිෂ්‍යයින්ට සූත්‍රයේ ධර්ම විනය කියලා දෙන්නේ නැහැ. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උපසම්පදාවට පත් වෙලා විහාරස්ථානෙට ගියා. විහාරස්ථානෙට ගියාම එක දායක කෙනෙක් ගෙනලා උපසම්පදා සීලයේ පොත ඒ ස්වාමීන් වහන්සේට පූජා කළා කියලා. තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ පුටියට ලා උපසම්පදා සීලයේ පොත බලනකොට නායක ස්වාමීන් වහන්සේ ඇහුවලු මොකද්ද පොත? ඉත බලනකොට උපසම් ඕවා වැඩක් නෑ ඔක විසි කළා දාන්න කියලා පොත අරන් ගියා. එහෙනම් නමුත් උන්වහන්සේ බහුශ්‍රේත ස්වාමීන් වහන්සේ කෙනෙක්. සූත්‍ර ධර්ම විනී ඉහිලිම උග කෙනෙක්. නමුත් තමන් ඉගෙන ගත්තත් ගෝලයාට උගන්වන්නේ නැහැ. ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායක ස්වාමීන් වහන්සේලා සිව්පසයේ බහුල වීම නිසා ප්‍රතිපදාවෙන් බැහැර වෙනවා කියලා. මෙන්න මේ කාරණා හතරෙන් ශාසනයක් විනාශිත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් නෝනා නිරේතුරුවම මේ හේතුන් නිසා, ඒ කියන්නේ සූත්‍රගත ධර්මයන් හොඳින් හදාරනවා පළවෙනි කාරණේ, නමුත් වැරදියට දේශනා කරනවා. නමුත් උන්වහන්සේ සූත්‍රගත ධර්ම හොඳින් හදාරලා තියෙන්නේ. සමාජයේ දකිනවා උන්වහන්සේ හොඳින් හදාරපු කෙනෙක් කියලා. මොකද ඊට අදාළව උපාධි තියෙනවා, ඊට අදාළව ලැබවාගත් අවු සහතික සමාජය දන්නවා. නමුත් දේශනා කරන්න වැරදි විදිහට. සූත්‍රගත ධර්මයේ කියවපු හොඳින් දක්ෂ කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට කියනවා මාළු කෑල්ලක් කෑව අහවල්ලා පායට යනවා කියලා. සූත්‍රයේ තියෙන දෙයක්ද? ධර්ම විනයේ තියෙන දෙයක්ද? සූත්‍රගත ධර්මය හොඳට හදාරනවා. හදාරලා කියනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ තායිලන්තේ කියලා. සූත්‍රයේ තියෙන දෙයක්ද? අන්න බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ කියන්නේ. අද කියන දෙයක් නෙමෙයි. ඒතර 2600ට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අද වෙන දේ එදා දැකලාමයි. අද වෙන දේ එදා දැකලාමයි. එනිසා නිරේතුරුව අපි සංඝ සමාජය තුල කටයුතු කරද්දී වර්තමානය ගැන හිතනවා වගේම අපි අනාගතය ගැන හිතන්න වෙනවා. ඒතර මං ඔබට කිව්වොත් මං කියන දේ සත්‍යයි මං කියන දේ පිළිගන්න කියලා මං අනාගතයේ උදෙසා බරපතල බැරදී ආදර්ශයක් දෙනවා. අපේ ස්වාමීන් වහන්ස මා පෙර මතක් කළ පරිදි ධර්මයේ විකෘති කරන්නාට අත්වන ඉරණම ඒ වගේම විඳින්නට වන කර්ම විපාක මොනවද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ට කැමති කැමති ආකාරයෙන් විකෘති කරන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන රජ කෙනෙක් කෙනෙකුට මරණ දඬුවම් පනවනවා. ඒ රජ කෙනා මරණ දඬුවම් පනවනවා. මරණ දඬුවම් පනවලා දැන් අද එයාගේ ඉස්ස ගස අදහනවා. එතකොට ඒ වදකේ ඇවිල්ලා මෙයාව හිරගෙදරින් අරගෙන ඉස්සෙල්ලාම යව නාවනවා. නාවලයාට සුදු ඇඳුමක් අන්දනවා. සුදු ඇඳුමක් අන්දලා එයාට වදමල් මාලාව දානවා. වදමල් මාලාව දාලා නෝන වදක බෙරය හඬවෙමින් මුළු නුවර වටාම අරන් යනවා. මුළු නුවර වටාම අරන් ගිහිල්ලා අර හිස ගසලා දාන කොටේට ගෙනල්ලා යා බෙල්ල තියලා හිස ගසා දාන්න යද්දී එයා කොයිසා වේදනාවක් විඳිනවද? එවැනි දසදහස් ගුණයක දුකක් එයා විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් විකෘති කරන කෙනා. ඒ නිසා නිරේතුරුවම සමාජය කොච්චර ධර්මයේ විකෘති කළත් පින්වත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ බුද්ධිමත් නම් බුදුරජාණන් වහන්සේට අදාළව ඔබ හිතනවා නම් කොහොමද හිතන්නේ? මේ බණ කියන මේ හාමුදුරුවෝ කියන දේ ඔබ පිළිගන්න එපා. මොකද සමාජයේ අන්තගාමීව අපි කෙරෙහි ඇලුන පිරිස ඉන්නවා. ඒ අය නිරතුරුව ගොඩාක් අපිව වර්ණනා කරනවා. මේක නෝනා සංඝ සමාජයේ සමගියට සුදුසු දෙයක් නෙමෙයි. මොකද මට දැන් ගිය සුමානේ කවුරු හරි මහත්තයෙක් මං දේශනා කරව බණක් පොතක් හැටියට ගහලා නොමිලේ බුදුන මහත්තයෙක් මට පොතක් ගෙනත් දුන්නා. ඒ පොතේ ස්තුතිය කියන කාරණේදී දානවා අතිපූජ්‍ය රාජගිරියේ අරිය ඥාන මහතෙරුන් වහන්සේ කියලා. නෝනා මට මහතෙරුන් වහන්සේ කිව්වොත්
ගෞරවණීය අර මහානායක ස්වාමීන් වහන්සේලාට මොකද්ද කියන්නේ මම වස් 10ක හාමුදුරුවෝ කෙනෙක් මම වස් 10ක හාමුදුරුවෝ කෙනෙක් මට මහතෙරුන් වහන්සේ කියලා අතන ලියනවා නම් ඕනා නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට මොකද්ද කියන්නේ මෙවැනි වැඩ ඕනා නිරේතුරුවම සංඝ සමාජයේ අසමගිය උත්සාහ හේතුවයි මොකද හැම කෙනෙක්ම මට කැමති නැහැ එතකොට මේ අකමැති කෙනෙක් අර පොතේ තියනවා දැක්කා මහතෙරුන් වහන්සේ කියලා ඕනා තවත් දේශේ වැඩි වෙනවා මොකද එයා කැමති නැහැ ඒකට මොකද ධර්මානුකූලව මට මහතෙරුන් වහන්සේ කියලා කියන්න බෑ මම වස් 10ක හාමුදුරුවෝ කෙනෙක් මට මහතෙරුන් වහන්සේ කියනවා නම් අවුරුදු වස් 50ක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුට මොකද්ද කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ අපි කියන ධර්මය ධර්ම විනය බහ බලන්නේ නැහැ ධර්ම විනය බහ බලන්නේ එතකොට ඒ නිසා නිරේතුරුවම එවැනි තැන්වල දිනෝනා සංඝ සමාජයේ බරපතල ආකාරයෙන් අසමගිය සකස් වෙනවා ඒ නිසා සංඝ සමාජයේ අසමගිය සකස් වෙනවා නම් නෝනා කවදාක්වත් අසමගිය සකස් වෙන ආකාරයෙන් කටයුතු කරන්නාට සමාවක් ලැබෙන්නේ නැහැ ඒ අසමගිය බරපතල ආකාරයෙන් ආනන්තරීය පාප කර්ම දක්වාම දිවෙන සංඝ ભેද කරා යන්න පුළුවන් ඒ නිසා නිරේතුරුව ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ මොන දේ කළත් නිරේතුරුවම ධර්ම විනයට අදාළ වේදේ කරන්න යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් මහතෙරුන් වහන්සේ කියලා හඳුන්වනවා නම් ඒක අයිති නොනාර වස් 25කට වැඩි අර ජේෂ්ඨ ස්වාමීන් වහන්සේට අපිව හඳුන්වන්න බැහැ ඒක අපිව හඳුන්වන්න ගියොත් නෝනා සංඝ සමාජය අතර බලපතල බෙදීම අසමගියන් ඇති වෙනවා එන අපි නිරේතුරුවම මගේ භික්ෂු ජීවිතේ මං හැම වෙලාවම සංඝ සමාජයේ ભેදයක් ඇති වෙන තැනදි කොතනකවත් කටයුතු කරන්නේ නැහැ අපිට එහෙම කරන්න බෑ බුදුරජාණන් වහන්සේම කරන්න එපා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට මහතෙරුන් වහන්සේ කියා කියනවද නෑ 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 රහතන් වහන්සේලාට මහතෙරුන් වහන්සේ කියනවා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට මහතෙරුන් වහන්සේ කියන්න එපා එහෙම කිව්වේ නැහැ නිග්‍රෝධ සාමණේර 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 එච්චරයි නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේ යමෙක් හැඳෙව්වා නම් ඒ හැඳුන්වේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ මං ගියේ වංශිල් මලුවටත් කිව්වා බුදුරජාණන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට අදාළව සාසනේ පෙළ ගැස්සුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙළ ගැස්සුවේ වස් වලට අදාළව. ඒතර වස් වලට අදාළව පෙළ ගැස්සුවේයි සාසනේ සමගිය රකින්න. සාසනේ සමගිය රකින්න කියන්නේ නෝනා රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් 1000ක් ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක අන්තිමයා වෙලා ඉන්න. නමුත් වස් වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙකුට කවදාක්වත් කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේ කෙනෙකුට 100ක් ඉන්න තැන යා අන්තිමට ඉන්න කැමති නැහැ. රහතන් වහන්සේකට ඕන පිටිපස්සකට ඉන්න පුළුවන්. මොකද එයා කෙලෙස් ප්‍රහීණ කරලයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නයක් මතු කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ කොතන හිටියත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව ඉන්නේ කියලා. නමුත් එතෙන්ට ආපු නැති කෙනා කෙලෙස් තුනයි ඉන්නේ. ඒතකොට එයා හැම වෙලාවම මුලටයි එන්න බලන්නේ. දැන් මගේ භික්ෂු ජීවිතේ නෝනා මං කවදාකවත් සාසනයට ආවේ පැවිදුනේ සාසනේ පළවෙනියා වෙන්න බලාගෙන නෙමෙයි සාසනේ අන්තිමයා වෙන්න බලාගෙනත් නෙමෙයි මං දන්නවා පළවෙනියා කියන්නේ අන්තිමයා කියන්නේ තරංගයක ඵලයක් කියලා තරංගකාරීත්වයක ඵලයක් කියලා මට අවශ්‍යුනේ නෑ ආයිමත් තරංගෙට එන්න මට අවශ්‍යුනේ තරංගය අහවර කරලා පළවෙනියක් අන්තිමයක් කියන කාරණා දෙකෙන්ම ඉදෙන්න එතනයි භික්ෂුවක් හැටියට මං බලාපොරොත්තුනේ පළවෙනියා වෙන්නවත් අන්තිමයා වෙන්නවත් මේ මං දන්නවා පළවෙනියා කියන්නේ අන්තිමයා කියන්නේ තරංගයක ඵලයක් කියන කාරණේ. එහෙනම් අපි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන දහස් ගානක නෝනා තරංග කරලා පළවෙනියා අන්තිමයා වෙලා ඉන්නේ. ඒ නිසාම සංසාරේ පටිච්ච සමුප්පන්නෝ මෙච්චර දුක් විඳලා මෙච්චර සතර පායන්ට වැටිලා මෙච්චර කල් අපි ඇවිල්ලා තිනු. නිසා ආයිමත් අපි තරංගෙට යන එකේ තේරුම නැහැ. පළවෙනියා අන්තිමයා කියන කාරණේ නෙමෙයි. මේ පළවෙනියත් අන්තිමයත් කියන කාරණා දෙකෙන්ම මේ තරඟයෙන් මිදෙනවා කියන තැන මං සංසනිතාව. ඒ නිසා කොතනකවත් සාසනේ පළවෙනියා වෙන්න හෝ මැද ඉන්න හෝ අන්තිමයා වෙන්න බලාපොරොත්තුව භික්ෂුවක් හැටියට මට නැහැ. මං කවදා හරි ඇස් දෙක පියවෙන මොහොත දක්වා අපවත් වෙන මොහොත දක්වාම නෝනා මේ රටේ ජීවත් වෙන පුංචිම පුංචි සාමණේරගෙත් බාල සහෝදරයා මමයි. එතනයි මම ඉන්නේ. යමෙක් එතන ඉන්න කැමති නම් එයාගේ ඉස්සරහා කොච්චර හිටියත් එයාට ප්‍රශ්නයක් තියනවද? යාර ප්‍රශ්නයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ එතනයි. ඒතර අපි ඉන්න කැමතිත් එතනයි. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුුනේත් එතනයි. අපි එහෙම බලාපොරොත්තු වෙද්දී සමාජය ඇලීමෙන් හිතලා, අපි කෙරෙහි තෘෂ්ණාවෙන් හිතලා, අප කෙරෙහි සක්කාය දිට්ඨියෙන් හිතලා, මේ සමාජයේ එක එක ගෞරවයන් අපිට දෙනවා. නමුත් ඉතින් සමාජයේ දක්ෂ වෙන්න ඕන නෝනා හැම වෙලාවම සංඝයාගේ සමගිය නොබිඳින ආකාරයෙන් කටයුතු කරන්න. වාක් වෙලාවට මම දැකලා තියෙනවා මට කියනවා අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේ හමු වුණා කියලා. ඒකෙන් එයා අදහස් කරන්නේ මාව. නමුත් නෝනා ඒක සංඝ සමාජයේ සමගියට බාධාවා. එහෙම වෙන්න බෑ. ඒතර අප සංඝයා හමු වුණායි කියන කාරණය තේන කල්යාණ මිත්‍රයන් වහන්සේ
හමුවෙන්නත් අපිට හේතුනේ සංඝ සමාජයේත් එක්ක ඇසුරනේ නේද? ඒ නිසා අපි හැම වෙලාවම වචන භාවිතා කරද්දී කටයුතු කරද්දී සංඝයාගේ සමගිය කාරණේ කියන කාරණේ මුලට ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ නිරතුරුව කියන්නේ කවුරු ධර්මයක් දේශනා කළත් කවුරු මොන ප්‍රකාශයක් කළත් නිරතුරුවම අපි ඒ දේ කරන්න ඉස්සෙල්ලා ධර්ම විනයට බහලා බලන්න. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? එන වස් 10ක් සීන ස්වාමීන් වහන්සේට කියන්නේ කුමක්ද? වස් 25කට වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් හඳුන්වන්නේ කොහොමද? ඒතර වස් 25කට වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් හඳුන්වන වචනෙන් වස් 10ක කෙනෙක් හඳුන්වන්න ගියොත් බරපතල ගැටලුවක් මතුවෙනවා. මොකද මම එක්තරා ප්‍රදේශයකට ගිහාම එක මහත්ෙක්ව ස්වාමීන් වහන්සේ දවල් දාන ටිකක් ගන්න අහවල් තැනට යන් කියලා. එතන මෙහිණි ආරණ්‍ය මෙහිණි වහන්සේලාගේ ආරණ්‍යය. ඒතකොට මම එතන ආරණ්‍යයකට ගිහාම එක පාට ගෝමණි 25ක් 30ක් ආව එක පාට. සුදු වෙනදගත්. මම ඒව මේ කවුද කියලා. ඒකයි අද භාවනා පන්තියක් තියෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ තා උන්වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ උන්වහන්සේ ආපුවම මම ආසනෙන් නැගිටලා මම වන්දනා කරන්න එනකොට ස්වාමීන් වහන්සේ මම සාමනීර කිව්වා. සාමනීර කියලා කිව්වා. ඉතින් මම එහුව ඔබ වහන්සේට වාස් කීයද කියලා. පැවිදි වෙලා මාස 3යි. පැවිදි වෙලා මාස 3. ඒක බලන්න පැවිදි වෙලා මාස 3. අර මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න ආරාණ්‍යයේ කුටියක දවස් 3-4ක් නැමෙතිලා අර භාවනා පන්තිය කරා. නමුත් නෝනා ධර්මානුකූලව කවදාකවත් එහෙම කරන්නේ බෑ. බුදුරයන් වහන්සේ කියනවා වස් පහක් යනකම් ගුරුවරයෙක් යටතේ හික්මෙන්න ඕනේ කියලා. ඉන් මෙහාට සමාජගත වෙන්න කියලා බුදුරයන් වහන්සේ අපිට කියන්නේ නැහැ. ඒතර වර්තමාන සමාජයන් තුල බලවත් ආකාරයෙන් මේ තත්වයන් මේ විනයකාමී තත්වයන් විකෘති වෙනවා නේද? ඒතකොට මේ විකෘති වෙන විනයකාමී තත්වයන් අපිට රැක ගන්න පුළුවන් අපි ධර්ම විනය තුල ජීවත් වෙද්දී. ඒතකොට ඒකට අපිට සමාජයෙන් උපකාරක ධර්මයන් අවශ්‍යයි. අපිව සීමාව ඉක්මවල උලුප්පන්න යනවා නම් අපිව සීමාව ඉක්මවල සමාජගත කරන්න යනවා නම් නෝනා ඒවා වැරදි පූර්වාදර්ශයන් බවටයි සමාජපත් වෙන්නේ. මොකද මාව කොච්චර ඉස්සරහට දැල්නවත් මං යන්නේ අන්තිමටයි. මං තල්ලු වෙන්නේ අන්තිමටමයි. මොකද එතන තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඉන්න කියන තැන. ඒ නිසා අපි සංඝ සමාජයෙන් යම් මේ ශාසනයෙන් යම් ප්‍රයෝජනයක් ගත්ත නම් නෝනා අපිට කරන්න තියෙන්නේ මේ ශාසනය තව දවසක් වූ අනාගත ලෝකයට ආරක්ෂා කිරීම පමණයි. එය කරන්න පුළුවන් එක තැනයි සංඝ සමාජයේ සමගිය. වෙන දෙයක් උදෙසා නෙමෙයි. සංඝ සමාජයේ සමගිය. ඒතරේ සංඝ සමාජයේ සමගිය උදෙසා අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕන නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ශාසනයක් විනාශයට කරා යන්නා වූ කාරණා හතරෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. ඔබ ධර්මයේ ශ්‍රවණය කළා. ඔබ ධර්මය දරාගත්තා. ඒ දරාගත් ධර්මය තුල ජීවිතය සකසා ගන්න ස්වාමීන් වහන්සේගේ එකම ප්‍රාර්ථනාවත් එයයි.